පුරුල්ල ලංකාවට ආවේ ලංකාවට ආවේනික ලංකාවට ආවේනික මත්සෙන් මම හිතන්නේ මෙහෙම කතා කරනකොට අපි මේ ආවේනිකත්වය පිළිබඳ මේ විදිහට කතා කරගෙන යනවා එතකොට යම් තැනකට සීමා වෙච්ච චාක්‍යයක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් චාක් කොට්ටාසයක් වෙන්න පුළුවන් මේ මේ එකට කියනවා අපි එන්ඩෙමිසම් නැත්තම් ආවේනිකත්වය මේ එන්ඩෙමිසම් කියන එක අපිට කියන කතා කරනකොට අපි සයිට් එන්ඩෙමික් ඒ කියන්නේ පොයින්ට් එන්ඩෙමික් කියලා කියනවා අපි කියනවා යම් තැනකට විතරක් සීමාව එතන විතරක් තියෙන විශේෂයක් ශාක විශේෂයක් හෝ සත්ත්ව විශේෂයක් ගත්තාම දැන් අපි හිතන්නකෝ රිටිගල රිටිගල වනමී ශාකය කිව්වොත් එහෙම රිටිගල විතරයි තියෙන්නේ ඊළඟට එන්නේ වගේ දෙයක් අපි කතා කරොත් ඒක පොයින්ට් එන්ඩෙමික් නැත්තම් සයිට් එන්ඩෙමික් කියලා කියනවා එතකොට මාදුරේ ජාතික අරුන්දියානේ ගත්තාම එහෙත් අපි හොයාගත්ත ඩයස්පර්සියේ කුලයේ ශාකති ශාකයක් තියෙනවා එතන ඒක එතෙන්ඩ එන්ඩෙමි ඊට පස්සේ හූණම් විශේෂයක් ගත්තොත් හූණු විශේෂ ඒ කියන්නේ අපේ ගෙවල් වල ඉන්න හූණෙක් වෙන්න පුළුවන් මේ හූණා එතකොට ඒ සතා වුණත් අපිට තියෙනවා මොනරාගල පැත්තේ ගියාම එහෙ එක විශේෂිත හූණු විශේෂයක් ඉන්නවා ඉතින් මේ වගේ එක එක තැන් වලට ආවේනික වෙච්ච ඒ පරිසර පද්ධතියට මෙව වෙච්ච සතුන් ඉන්නකොට ඒ තැනකට ආවේනිකයි නම් ඒකට කියනවා සයිට් එන්ඩෙමික් නැත්නම් පොයින්ට් එන්ඩෙමික් කියලා ඊළඟට නැෂනල් එන්ඩෙමි. එතකොට ඒ කියන්නේ ජාතික මට්ටමේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට ආවේනික. දැන් අපි වලි කුකුල ගත්තාම ශ්‍රී ලංකාවට ආවේනිකයි. එතකොට ඒ ඒ විශේෂ වලි කුකුල කියන්නේ සියලුම විශේෂ නෙමෙයි. ඒ අපි ශ්‍රී ලංකාවට ආවේනිකයි කියලා ගන්න විශේෂය. එතකොට ඒක අපි ඒ සතාට කියනවා ඒක නැෂනල් එන්ඩෙමික් කියලා. ඊට පස්සේ ජියෝග්‍රැෆිකල් රේන්ජ් එන්ඩෙමික් කියලා කියනවා. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඕගොල්ලෝ දන්න උදාහරණයක් හිමාලය. හිමාලය ගත්තාම රටවල් කීපයකට මායිම් වෙනවා. එතකොට එහෙමනම් එතෙන්ද ගත්තොත් අපි කියනවා මේක ජියෝග්‍රැෆිකල්. ඒ කියන්නේ භූවිද්‍යාත්මක ප්‍රදේශයකට මේ හිමාලය රේන්ජ් එකට ආවේනික වෙනවා. ඊළඟට පොලිටිකල් රීජන් එන්ඩෙමි. ඒ කියන්නේ මේ ආසියාවේ රටවල් කීපයක ඉන්න සතෙක් වෙන්න පුළුවන්. ඉන්න තියෙන ශාක විශේෂයක් වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා political region endemic කියලා. නමුත් මේ වගේ මේ විශේෂ දැන් මේවා තොරතුරු හොයාගෙන යනකොට දුවල පුතාලට මේ දකින්න පුළුවන් මේ වගේ වචන මේ වගේ කතා. එතකොට මේක මේ මේ විදිහට කිව්වට අපි වැඩිපුරම මේකෙදි අවධානය යොමු කරන්නේ site endemic ඒ කියන්නේ point endemic සහ national endemic ඒ කියන්නේ ජාතික වශයෙන් ආවේනික දේවල් ආවේනික සත්තු හෝ ශාක අපි මේකේ බලපුවාම දැන් ඕගොල්ලන්ගේ දුවල පුතාලගේ තේරුම් ගැනීම සඳහා මම කියන්නම් මේ එන්ඩෙමිසම් කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි කොස්මොපොලිටන්. කොස්මොපොලිටන් කියන්නේ සරු ඒ කියන්නේ හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ එහෙම හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙනවා නම් ඒකට කියනවා අපි කොස්මොපොලිටන් කියලා. ඒ කියන්නේ සර්ව ව්‍යාප්තියක් තියෙනවා. එන්ඩෙමිසම් කියන්නේ එක තැනකට මේ කියන්නේ මම මේක මේ කිව්වේ දැන් මේ වචන දෙක කොස්මොපොලිටන් කියන එක සියලුම දෙනා දන්නවා. කියන්නේ සමතන ව්‍යාප්තියක් තියෙනවා එන්ඩෙමිසම් කියන්නේ එක තැනකට විතර සීමා වෙන දෙයක් ඊළඟට අපි මේ එන්ඩෙමිසම් ගැන කතා කරනකොට කතා නොකරම් බැරි වචන දෙක තමයි endangered extinct ඒ කියන්නේ තර්ජනයට ලක් වූ නැත්නම් දැන් ඒවා මේ extinct විනාශ ඒ කියන්නේ විනාශ වෙලා නැති වෙලා ගිය දැන් අපි මේකෙදි මේ endemic කියන endemism වලට අදාළ endemic විශේෂයක් අපි ගත්තොත් ඒක තියෙන්නේ පොයින්ට් එන්ඩෙමික් විශේෂයක් නම් ඒක නැතිවීමේ ස්වභාවය වැඩි. ඒ කියන්නේ එතනින් ආයින් වුණා කියන්නේ මේ පරිසර පද්ධතියෙන් ආයින් වුණා කියන්නේ ඒක සදහටම මේ රටට සහ ලෝකයටම නැති වෙනවා. ඒක නිසා තමයි කියන්නේ මේ එන්ඩෙමික් ස්පීසිස් ඉතාම වැදගත්. මේව තර්ජනයට ලක් වෙච්ච නැත්නම් ඒවා තර්ජනයට ලක් වෙලා තියෙනවා එක්ස්ටින්ක්ට් ඒ කියන්නේ විනාශ වෙලා යන තියෙන සම්භාවිතාව වැඩි. අපි එතකොට දැන් අපි බලමු මේකෙදි endemic species ඒ කියන්නේ ආවේනික විශේෂයක්. ආවේනික විශේෂයක් කියන්නේ මොකටද කියලා. endemic species එකක් කියපුවාම endemic species are those plants or animals that exist only in one geographical region. ඒ කියන්නේ යම් භූවිද්‍යාත්මක කලාපයක පවතින විශේෂයක්
ඒ කියන්නේ ශාක වෙන්න පුළුවන් සත්තු වෙන්න පුළුවන් අපි කියනවා ඒ ඒ පවතිනවා නම් ඒ කියන්නේ යම් භූවිද්‍යාත්මක ප්‍රදේශයක පවතිනවා නම් ඒකට කියනවා අපි එන්ඩෙමික් ස්පීසිස් ඒ කියන්නේ විශේෂය මම හිතන්නේ විද්‍යාල පුතාලා කතා කරලා ඇති ඉස්කෝලේදී විශේෂයක් කියන්නේ මොකක්ද කියන එක විද්‍යාව උගන්වනකොට මම හිතන්නේ අපි මේ පහේ පන්ති ආයේ පන්ති මෙහෙම දිගින් දිගටම යනකොට මේවා ගැන උසස් පෙළට යනකොට එතනින් එහාට ගියා විශ්වවිද්‍යාල මට්ටමට යනකොට මේවා එන්න එන්න මේ ගැන දැනගන්න හම්බෙන අවස්ථාව වැඩි. එතකොට දැන් මේක මතක තියාගන්න මේක එන්ඩෙමික් ස්පීසිස් කියන එක මම උදාහරණ දීලා තියෙනවා මේකේ මේ බොහෝ දුරට මම හිතන්නේ සමහරක් දුවල පුතාලා දන්නේ නැතුව ඇති සමහරක් ගොඩාක් සම්බන්ධ වෙන දුවල පුතාලා දන්නවා ඇති මේ විද්‍යාත්මක නාමකරණය මොකද අපි ලංකාවේ දැන් මේ පළවෙනි උදාහරණේ මෙතන මම මේ පෙන්නන නෙමාස්පිස් කුමාරෙන් කුමාරසිංහයි මේ කියන්නේ හූණු හූණෙක් මේක මේ මොනරාගල ප්‍රදේශයට එන්ඩෙමික් ඒ කියන්නේ ඒ ප්‍රදේශයට ආවේනිකයි මේ නම දාලා තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මයෙක් වැටලීමකට ගිය වෙලාවේදී මේ සත්තු සංරක්ෂණය කරන්න ගිය වෙලාවකදී වැඩිපාරක් ලක් වෙලා මේ මිය ගියා ඒ සිහි වෙන්න තමයි මේ හොයාගත්ත මේ ආවේනික සතාව ඒ කුමාර සිංහයි කියලා හිතන් නම් කරලා තියෙන්නේ මේ වුණු විශේෂයක් මේ මෙතන පුතාලට පේනවා ඇති පුතාල දුවලට මේ ඉන්නේ වුණු විශේෂය තමයි ඊළඟට මේ වතිකා ඔබ්ස්කියුරා මේ දුම්මල ශාකය මෙතන දුම්මල ශාකය මෙතන පේන්න තියෙනවා මේ මේ දුම්මල ශාකයේ මල් මේක තියෙන්නේ මම අර කිව්වා වගේ පොයින්ට් එන්ඩෙමික් ශාකයක් මේක පවතින්නේ මාදුරුවේ ජාතික වන උද්‍යානයේ ගල්ලොඩියාරු කියලා මේ ඇලක් තියෙන ඒ ඇල දිගේ තමයි මේක තියෙන්නේ කියන්නේ මාදුරු ඔය දිගේ තමයි මෙතන තියෙන්නේ වෙන කොහෙවත් නැහැ එතකොට අපි කියනවා එතෙන්ට පොයින්ට් එන්ඩෙමික් කියලා ඒ කියන්නේ එතෙන්ට විශේෂිත ආවේනික ශාකයක් කියලා මේක දැන් ආපහු මම සඳහන් කරලා තියෙනවා species can be endemic to large or small area of the world ලෝකේ විශාල හෝ කුඩා ස්ථානයකට එන්ඩෙමික් වෙන්න පුළුවන් ඒ කියන්නේ continent එකකට මහද්වීපයකට වෙන්නත් පුළුවන් මහද්වීපයෙන් කොටසකට වෙන්නත් පුළුවන් island එකකට වෙන්නත් පුළුවන් විශේෂයෙන් ආවේනිකත්වය ගැන කතා කරනකොට දූපත් විදිහට දූපත් වල ආවේනිකත්වය වැඩි ලංකාව ලෝකේ පවතින 25 වෙනි විතර තැන තියෙන දූපතක් විශාලත්වයෙන් ඒ විදිහට බලපුවාම ලංකාවේ ආවේනිකත්වය බලපුවාම අනික් විශාල දූපත් වලටත් වැඩිය ලොකු විශාල ප්‍රමාණයේ ආවේනිකත්වයක් තියෙනවා. එතකොට ආවේනික සතුන් ශාක ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ බයෝඩයිවර්සිටි එක ඉතාම වැඩි. ඉතින් ඒකින් ඉඳලා ලංකාව අපි පුංචි රටක් වුණාට හරි වැදගත් තැනක්. එතකොට මම ඊළඟට කතා කරන්නම් එන්ඩෙමික් ස්පීසිස් however is a native species එක කියන්නේ ජාතික endemic species එකක් සාමාන්‍යයෙන් රටකට endemic නම් ඒක native species එකක් වෙනවා ඒක ජාතික වශයෙන් පවතින species එකක් වෙනවා ඒ species එක විශේෂයෙන් දැන් මේ endemic ශාක වෙච්චාම ඒවා ව්‍යාප්ත වෙන්න අපහසු නිසා සතෙක් වෙච්චාම ව්‍යාප්ත වීම අඩු නිසා තමයි මේ endemism ඇති වෙන්නේ මහා මම හිතන්නේ සියලු දෙනා දන්නවා අපි මහද්විප්ලවීතයේදී මේ රටවල් එකට තිබිලා වෙන් වෙලා යනකොට ජියෝග්‍රැෆිකල් බැරියර්ස් ආවා ඒ බැරියර්ස් එක තමයි මේ එන්ඩෙමිසම් ඇති උනේ මේකෙදි මම පහල සඳහන් කරලා තියෙනවා මේ කියවල බලන්න මේ ගොඩාක් ಜಾති තියෙන මම මේ පොළ පාටින් සටහන් කරලා තියෙනවා highly adapted to the particular niche ඒ කියන්නේ යම් niche එකට ඒ කියන්නේ යම් පරිසර ස්ථානයකට adapt වෙලා තියෙනවා ඒ කියන්නේ හුරු වෙලා තියෙනවා ඒක තමයි මේ endemism වල තියෙන තවත් වැදගත් ලක්ෂණය ඊළඟට මම මේකෙදි indigenous native ඒ කියන්නේ indigenous ගැන කතා කරන්නම වෙනවා මොකද නැත්තම් මේ දෙක පැටලෙනවා native species නැත්තම් indigenous species indigenous species කියන එක නෙවෙයි endemic species කියන්නේ ඒකයි මට මෙතනදී පැහැදිලි කරන්න ඕනේ indigenous species එකක් කියන්නේ human change කියන්නේ මනුස්සයා විසින් සිදු කරන ලද්දක් නොවන පරිසරයේ විසින්ම මේ යම් රටකට තියෙන එක මොකක් යම් සතෙක් පෝෂාකයක් ඉන්නවනම් ඒක කියනවා අපි indigenous
කියන්නේ දැන් දේශීය වෙදකම වගේ ඒක ලංකාවේ තියෙන එකක්. ඒකෝ ලංකාවට ඉන්ඩිජිනස්. ඒ කියන්නේ ලංකාවට දේශීයයි. ඒක නිසා මේ නේටිව් ස්පීසිස් ඉන්ඩිජිනස් ස්පීසිස් කියන්නේ දෙකම එකයි. එතකොට රටක ඒ තියෙන දේ රටට ආවේනික. නමුත් එන්ඩෙමිසම් කියන්නේ මේ මේ ඉන්ඩිජිනස් සියල්ල එන්ඩෙමික් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම මට කියන්න ඕනේ when species indigenous to indigenous it's found in a particular location or surrounding area කියන්නේ මේ indigenous දෙයක් දැන් ලංකාවට indigenous එකක් සමහර විට ඉන්දියාවේ තියෙන්න පුළුවන් අන්න ඒකින්ද තමයි අපි ඒක endemic කියලා නොකියන්නේ අපි බලමු මෙතන screen අපි බලමු මෙතන මේකෙදි ස්ක්‍රීන් එකේ පොඩි මේකක් තියෙනවා ඊළඟට අපි මෙතනදී පොයින්ට් එන්ඩෙමික් හරි point endemic species එක මේක පුතාලට උඩම ටික පේන්නේ නැතුව ඇති screen එකේ කරේටන වෙලා තියෙනවා ඒක නිසා අපි බලමු point endemic කියලා අපි කියන්නේ site endemic මං ඉස්සෙල්ලා කිව්වා වගේ point endemic ගත්තහම මම මේ සතෙක් දාලා තියෙනවා මේ බන්දුල පන්ටියස් බන්දුල කියලා බන්දුල කියන මහත්මයා විසින් මේක සොයාගෙන තියෙන්නේ. එතකොට මේ ස්පීසිස් එක ඉතාම කුඩා ප්‍රදේශයක කෑගල දිස්ත්‍රික්කයේ ඉතාම කුඩා ප්‍රදේශයක පවතින්නේ ඒක නිසා කියනවා මේක පොයින්ට් එන්ඩෙමික් ස්පීසිස් එකක් කියලා. මේ පන්ටියස් බන්දුල. බලන්න ඉතාම ලස්සන මාළුවෙක්. එතකොට මේ සතා රෙස්ට්‍රික් එක කියන්නේ සීමා වෙලා තියෙනවා. ව්‍යාප්ති සීමා වෙලා තියෙනවා ඒ ප්‍රදේශයට විතරක් විශේෂයෙන් මේ සත්තු මේ 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 සත්තුන්ගේ ඉන්න තැන් විශේෂයෙන් කියන්නේ නැහැ මොකද මේ සත්තු මේ හරි ලස්සනයි ඇක්වේරියම් ෆිෂ් වලට ගෙනියනවා එහෙම ගෙනිච්චොත් එහෙම මේ සතා ලංකාවෙම සහ ලෝකෙම නැති වෙලා යන නිසා ස්ථානීය එකපාරටම කියන්නේ මේක සමහරට ඇලක වෙන්න පුළුවන් සමහරක දොලක වෙන්න පුළුවන් එතෙන් විතරක් ඉන්න සතෙක් මේ ඒ සතා මේක මම මෙතන පැහැදිලි කරනවා restricted distribution often with extinction ඒ කියන්නේ විනාශයට ලං වෙමින් යනවා ඒක නිසා මේ මේ සත්ත්ව ආරක්ෂා කර ගැනීම තමයි අපි මේ පරමාර්ථය වෙන්නේ ඊළඟට මේ point endemic තව විශේෂ මම ඉස්සෙල්ලා කිව්ව වගේ මෙතන nemapsis reticulensis මේ reticula ඉන්න වුණු විශේෂයක් මේ අර කුමාරසිංහ මං කියපු සතා මොනරාගල පැත්තේ මේ ඉන්නවා පොඩි හුණා කියලා සතේ වුණු විශේෂයක් ලාහුගල ප්‍රදේශයේ නැගනේ මේ ගෙම්බෙක් මේකත් පොයින්ට් එන්ඩෙමික් මේක ඉන්නේ මේ කොකාගල සහ යකුන්නෙල කියලා මෙන්න මේ ලකුණු කරලා තියෙන මේ කොකාගල තියෙන්නේ මහවය පාස් කරලා අම්පාර පාර යනකොට වංගත පැත්තේ අන්න ඒ ප්‍රදේශයේ තමයි මේ සතා ජීවත් වෙන්නේ මේකත් මේ සයිට් එන්ඩෙමික් ඒක නැත්තම් පොයින්ට් එන්ඩෙමික් වෙනවා ඊළඟට අපි බලමු මොනවාද මේ එන්ඩෙමිසම් මම ඉස්සෙල්ලත් කතා කරා එන්ඩෙමිසම් වලට හේතු මොනවද කියන එක එන්ඩෙමිසම් වලට හේතු ගත්තාම මං කිව්වා ඉස්සල්ලත් poor adaptability ඒ කියන්නේ හුරු වීම ඒ කියන්නේ යම් තැනකට හුරු වීම යම් තැනකට adapt වෙන එක අඩු වෙච්චාම ඒ කියන්නේ දැන් ව්‍යාප්ත වෙන්න බෑ ඒ කියන්නේ වෙනත් තැන් වලට දැන් අපිට හුරු වෙන්න බෑ අපි හිතන්නකෝ අපි මේ මෙහි ඉඳලා හිටන් වෙනත් රටක ගිහිල්ලා ඉන්න බෑ අපිට එතන සීතල වැඩි අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ අපිට හුරු වෙන්න බැරි නම්, ඒ කියන්නේ සතෙකුට වෙනත් ව්‍යාප්ත වෙලා වෙන තැනකට ගිහිල්ලා මේ එතන ජීවත් වෙන්න බැරි නම්, තමන්ට විශේෂිත තත්ත්ව තියෙන එක තැනක නම්, අන්න එතන poor adaptability තියෙන. ඒක නිසා මේ ආවිනිකත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟට narrow ecological amplitude. ඒ කියන්නේ පාරිසරිකව පාරිසරික තත්ත්වය විස්තරණය වෙන්නේ නැති. ඒ කියන්නේ පුංචි පාරිසරික තත්ත්වයක් නම් යම් කියන්නේ එතෙන් විශේෂිත පරිසර තත්ත්වයක් තියෙනවා නම් එතනදිත් අපි කියනවා මේක එන්ඩෙමිසම් වලට හේතු වෙන්න පුළුවන් කියලා. Change in land use and fragmentation. දැන් කියන්නේ කැල දෙකට කැඩෙනවා නම්
එතකොට දැන් ලෝකේ එකට තිබිලා කැඩිලා ගියා. එතකොට ඒක නිසා එන්ඩෙමිසම් ඇති වුණා. දැන් ඒ වගේම තමයි දැන් තියෙන අපිට සිංහ රාජ්‍ය දෙකට කැඩෙනවා. මොකක් හරි පාරක් යනවා. පොඩි සතෙක් ඉන්නවා බිම දිගේ යන. එතකොට අපි කියමු කූඹියෙක් කියලා හිට. මේ කූඹියා එතෙන්ද මේ සිංහ රාජ්‍යෙම හිටපු එක එක පැත්තකට වෙන් වෙනවා. අපි කියනවා එතකොට මොකද වෙන්නේ අනිත් පැත්තට ගිහිල්ලා නැහැ. ඒකට යන්නත් බැහැ. අර බැරියර් එක. එහෙමනම් එතෙන්ද එන්ඩෙමික් වෙන්න පුළුවන්. ඊළඟට ජියෝග්‍රැෆිකල් බැරියර්ස්. ඒ කියන්නේ අපි කියන්නකෝ මූදක් වෙන්න පුළුවන්. එතකොට මේ මූදක මූදේ නිසා වෙන් වෙන්න දැන් අපි මේ මාද්වීප ප්ලාවිතයේදී අපේ දැන් ලංකාව වෙන් වෙලා ආවා. දැන් ඒක නිසා මේ අපිට බැරියර් එකක් ආවා. මොකද්ද? මුහුද. එතකොට අපි මේ මුහුද බැරියර් එකක් වෙච්ච හින්දා මෙතන එන්ඩෙමිසම් ඇති වුණා. අපි කියන්නේ මැඩගස්කරේ. ඒ තවත් ලොකු දූපතක්. එතකොට ඒකෙත් එන්ඩෙමිසම් වැඩි. ඊළඟට ඔයගොල්ලෝ අහලා තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න හම්බුවේ එහෙම නැත්නම් ගැලපගොස් දූපත. විශේෂයෙන්ම එන්ඩෙමිසම් ගැන කතා කරනකොට ඒ තැන් අපිට කියලා දෙවි. දූපතලට මම හිතන්නේ පොලේ ඔය ආවේණිය ප්‍රවේණිය ගැන කතා කරනකොට මේවා කියලා දෙයි. Changing climatic conditions again පරිසර තත්ත්ව වෙනස් වෙනකොටත් මේක සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේක තමයි මේ chart එක බලාගන්න. මේ chart එකේ මම පෙන්නන්නම් මෙන්න මේ endemic. දැන් මෙතන තියෙනවා total. දැන් මේක මේ මම මේක source එක දාලා තියෙනවා. මේ chart වල තියෙන මේ ඉලක්කම් සමහර විට වෙන ආයතනකින් කියනකොට තව මීට වැඩි වෙනස් වෙන්න පුළුවන්. මොකද endemicity කියන එක අද තියෙන එක නෙමෙයි හෙට තියෙන්නේ. මොකද වැඩි වෙන්නත් පුළුවන්. දැන් අද ලංකාවෙන් endemic සතෙක් හොයාගත්තොත් ඒ සතා හෙට එක endemic කියලා අපි තීරණය කරොත් පසුව බැරි වෙලා හරි වෙනත් රටක කොහේ හරි තැනක මුල්ලක ඉඳලා හොයාගත්තොත් අපේ ඒ endemicity එක නැති වෙනවා. ඒක නිසා මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක IUCN ශ්‍රී ලංකා මේ ඒකේ දත්තෝල්ට අනුව මේ මෙතන පෙන්නන මේ නේටිව් දැන් ලංකාවේ කොච්චරක් ශාක තියෙනවද එකෙන් එන්ඩෙමික් කොච්චරක්ද මේ 230ක් මේ ලෑන්ඩ් ස්නේල්ස්ලා ඒ කියන්නේ මේ භූමියේ ඉන්න ගොළු බෙල්ල විශේෂ 203ක් එන්ඩෙමික් ඉතින් අප දොළ පුතාලට හිතන්න පුළුවන් තමන්ගේ වත්තේ ඉන්න උන් මේ කී දෙනෙක් එන්ඩෙමික් වෙයිද ඉතින් අපි මේක හොයලා බලන්න ඕන දැන් අද මේ දේශනෙම ඔගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙයි අපි එහෙමනම් ගොළු බෙල්ල ගැන හොඳට හදාරන්න ඕන. හදාරලා මේ විශේෂතා මොනවද? මේක මෙතන විතරද ඉන්නේ වෙනත් තැනක තියෙනවද? තොරතුරු ලියවිලා තියෙනවද? පරීක්ෂණ පත්‍රිකා තියෙනවද? මේ වගේ දේවල් හොයාගෙන ගිහිල්ලා අපිට හොයාගන්න පුළුවන් සමහරට අපේ වත්තේ ඉන්න සතෙක් ගොළු බෙල්ලෙක් අපිට එන්ඩෙමික් වෙන්න පුළුවන්. එතකොට ස්කෝපියන්ස්ලා 14ක් එන්ඩෙමික් ඉන්නවා ලංකාවේ. දැනට හොයාගෙන තියෙන ඒවා මේවා වෙනස් වෙන්න පුළුවන්. සෙන්ටිපීඩ්ස්ලා කියන්නේ පත්තෑයෝ 3 දෙනෙක් වයාගෙන තියෙනවා විශේෂ 3ක්. ඩ්‍රැගන් ෆ්ලයිස්ලා එකෙන් වත්කුරු කියලා කියන 48ක් වයාගෙන තියෙනවා. 124ක් ඉන්නවා එකෙන් 48ක් මෙන්ඩෙවි. බටර්ෆ්ලයිස්ලා 245ක් ඉන්නවා 26ක් එන්ඩෙවි. ඒ කියන්නේ සමනැල්ලු. දැන් මෙතන B ඒ කියන්නේ මීමැසු වර්ග 130ක් වයාගෙන තිබුණාට තාම හරියටම දන්නේ නැහැ මෙතන ගාන. ඒකින්ද එකේම තියෙන මේක දැන් ඔන්න දුවල පුතාලේ කවුරු හරි කැමති ඉන්නවනම් මීමැසු ගැන පරීක්ෂණ කරලා හොයාගන්න මේක එන්ඩෙවි සත්තු ඉන්නවාද කියලා මේ අවස්ථාව තියෙනවා. මේ හැම දෙයක් හැම තැනම අවස්ථාව තියෙනවා. මේ පිළිබඳ කැමැත්තක් දක්වන කට්ටියට මේවට සම්බන්ධ වෙන. ෆ්‍රෙෂ් වෝටර් ක්‍රැබ්ස්. ලංකාවේ වැඩිම එන්ඩෙමික් ප්‍රතිශතය තියෙන. ඒ කියන්නේ 51යි ඉන්නේ 52කින් 50 එන්ඩෙමික්. ඒ කියන්නේ ෆ්‍රෙෂ් වෝටර් ක්‍රැබ් කියන්නේ මිරිදිය අපේ මේ ගොඩබිම ජලාශවල ඉන්න ඒ ප්‍රදේශවල ඉන්න ඔය වෙල්වල ඉන්න ක්‍රැබ්ස් කියන්නේ කකුළු. කකුටු කියලා කියන්නේ. ඊළඟට ෆ්‍රෙෂ් වෝටර් ෆිෂ් ඒ කියන්නේ මිරිදිය මත්ස්‍ය 92කින් 55 එන්ඩෙමික් මම මේක දිගේ එකටම කියාගෙන යන්නේ මේ 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 දේශනයේ වැදගත්ම තැන තමයි මෙතන මේ කොච්චරක් ඉන්නවද මේ අපේ වටා මේ ඒකදේශීය එහෙම නැත්නම් ආවේනික සත්තු කියන එක පෙන්වන ඇම්ෆිබියන්ස්ලා කියන්නේ උභය ජීවීන් 119න් 105 රෙප්ටයිල්ස්ලා කියන්නේ උරංගයෝ 217න් 131 කුරුල්ලෝ 221න් 34 මැමල්ස් ලයින් 129 එකකින් 21ක් මේවා වෙනස් වෙනවා ඇන්ජියොස්පර්ම්ස් තියෙනවා ඒ කියන්නේ අවුට් බීජ් එක ශාක 3103 ක්ලාස් කියලා කියන්නේ තව ඇති 889ක් තියෙනවා එන්ඩෙමික් එතකොට ජිම්නොස්පර්ම්
විවෘත බීජක හැබැයි මෙතන දෙකක් තියෙන්නේ විශේෂ එතකොට මේ විශේෂ දෙක ලංකාවට ලංකාවේ තියෙන විශේෂ දෙකයි ඒකේ දෙකම එන්ඩෙමික් නෙවෙයි දැන් මෙතන මේ 35ක් කියලා තියෙන්නේ ලංකාවට ගෙන ආපු එක්සෝටික් විශේෂ 33ක් ඒ කියන්නේ ලස්සනට හදන්න ගෙන ආපුවා තමයි මේ වැඩිපුර තියෙන්නේ මේකේ ලංකාවට ආවෙන එක විශේෂ දෙකයි තියෙන්නේ ජිම්නස්ම අවුට් බීජක කියන්නේ සීකස් මඩු ශාක ඔගොල්ලෝ දන්න ඒ මඩු ශාකේ එතකොට ටෙරිඩොෆයිට්ස් තියෙනවා 321ක් ඒකෙන් 49ක් ඒ කියන්නේ මීවන ශාක මොසස් මුස්කි ශාක කියලා මම හිතන්නේ ඉස්කෝලේ ඉගෙනගෙන ඇති ලිවර් බර්ඩ්ස් අක්මා ශාක ලයිකන ඇල්ගි දිලිර ඒකාබද්ධතාවය නැති වෙනවා මේවා දන්නේ නැහැ කොච්චරක් එන්ඩෙමික් තියෙනවා ඉතින් බලන්න ලංකාවේ කොච්චර මේක ප්‍රතිශතයක් විදිහට එන්ඩෙමිසම් බලපුවාම අපි ඊළඟට බලමු ඉස්සරහට මේ බලන්න මේ මං කියව ලෑන්ඩ් ස්ටේන්ස් ගොළු බෙල්ලෝ මේ ආවේනික ගොළු බෙල්ලේ මේ ඉන්නේ ආවේනික ගෙම්බෙක් මේ ඉන්නේ ගැලස්නැපියාටි අපේ ආවේනික ජාතික පක්ෂියා නැත්නම් මේ මොකද ගැලස් බලි කුකුලා මේකගේ මෙන්න මේ 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 මෙතන මේ කරමලේ තියෙන මෙන්න මේක නිසා තමයි මේ ලංකාවේ සතා වෙනස් වෙලා තියෙන්නේ ඉන්දියාවේ සතාගේ එතකොට මේ ඉන්නේ තවත් ආවේනික කළු අඳුරා පර්පල් ෆේස් අපි දැකලා තියෙනවා ඊළඟට මේ ඉන්නේ ෆ්‍රෙෂ් වෝටර් ක්‍රැබ් කෙනෙක් ඒ කියන්නේ මිරිදිය කකුල්වේ මේ ඉන්නේ රහුණු විශේෂ මේ ඔයගොල්ලෝ මේ දන්න තවත් විශේෂයක් මේ බිනර ශාකේ නිල් බිනර කොහෙද අපි හොටන් තැන් එහෙම තියෙනවා ඒ වගේ මේ මාතලි පැත්තේ අපිට හම්බ වුණා මේ මේ ඉන්නේ අර මාළු විශේෂය ඊට පස්සේ බත් කූරු මේ ඔක්කොම මේකේ දාලා තියෙන මේ සත් මේ ටෙඩ් පයිට් එක මේ ඉන්නේ ගෝනුස්සේ මේ ඉන්නේ සමනලේ මේ ඔක්කොම මේ අර ඉස්සල චාට් එකේ පෙන්නපු එක එක විශේෂවල සත්තු ටිකක් මම මේ දාලා තියෙන්නේ මේ ඔක්කොම එන්ඩෙමික් ඒ කියන්නේ ආවේනික ඊළඟට මේ සර්පයෝ ගත්තහම මේ පලාපොළඟ එතකොට මේ ක්‍රේට් කියන්නේ කරවලය මේ හැටුල්ලා මේ ඔක්කොම ආවේනික සත්තු ඒ කියන්නේ ලංකාවේ පමණක් ඉන්න සත්තු මේ මේකේ වෙන විශේෂ ඉන්නවා වෙනත් රටවල ඊළඟට මම අර කිව්වා වගේ මේ එන්ඩෙමිසිටි එකේ ප්‍රතිශතය අපි ගත්තොත් ෆ්ලවරින් ප්ලාන්ට්ස් මල්ටිපෙන ශාක 128ක් ඒ කියන්නේ අපිට 3145න් 894ක් එන්ඩෙමික් ඒ කියන්නේ 128ක් තියෙනවා මේ ප්‍රතිශතයන් එක එක මෙතෙන් වල දෙ වෙනස් වෙනවා අපි මේ හදලා ගත්ත එකක් දැනට තියෙන තොරතුරු එකතු කරලා මේ බටර්ෆ්ලයිස්ලා 111ක් ඒ කියන්නේ ලංකාවේ ඉන්න සත්තුන්ගේ 111ක් එන්ඩෙමික් මෙතන 115ක් එන්ඩෙමික් බර්ඩ්ස් ලගේ මැමල්ස් ලගෙන් 122යි එතකොට ඩ්‍රැගන් ෆ්ලයිස් ලට එනකොට ඒක 139 වෙලා ෆ්‍රෙෂ් වෝටර් ෆිෂ් මේ කියන්නේ මිරිදිය මාළු වෙනකොට 155ක් වෙලා රෙප්ටිලියෝ වෙනකොට ඒ කියන්නේ මේ සර්පයෝ වගේ ඒ සත්තු එතකොට රෙප්ටයිල්ස් ලා 165ක් වෙලා සී ඇම්පිබියන්ස් ලා උභය ජීවීන් 86ක් එන්ඩෙමික් එතකොට ලෑන්ඩ් ස්නේල්ස් ලා කියන්නේ ගොඩබිම ඉන්න ස්නේල්ස් ලා කියන්නේ ගොළු බිල්ලු විශේෂ දැන් මම එකයි කිව්වේ මේ එන්ඩෙමිසිටි එක හරි වැඩි ඒ 88ක් 100ට එන හම්බේ දැන් අපිට හම්බෙන එවුන්ගෙන් අපිට 100ක් හම්බ වුණොත් ගොළු බෙල්ල එකෙන් 88 දෙනෙක් එන්ඩෙමික් වෙනවා ඒ වගේම තමයි ෆ්‍රෙෂ් වෝටර් ක්‍රැබ් කියන්නේ මිරිදිය කකුළු විශේෂ 98ක් එන්ඩෙමික් ඒ කියන්නේ අපිට විශේෂයක් හම්බ වුණොත් මේ මිරිදිය කකුළු විශේෂයක් හම්බ වුණොත් ඒක ඒ සතා අනිවාර්යයෙන්ම එන්ඩෙමික් වීමත් තියෙන සම්භාවිතා 98 ඒ කියන්නේ හම්බෙන හැම එකම වගේ එන්ඩෙමික් වෙන්න පුළුවන් මේ එන්ඩෙමිසිටි එක අපේ ශාකවල ව්‍යාප්තල මේ ඩොට් ඩොට් තියෙන මේ එන්ඩෙමික් ශාක එක එක විශේෂ හම්බෙච්ච තැන් ඊළඟට මෙතන මම මේ දාලා තියෙනවා හේකොක් ෆොරස්ට් රිසර්ව් මම හිතන්නේ දුල පුතාලා දන්නව ඇති කන්නෙලිය දෙදියකල නා කියලා දෙනිය කියන ඒ ෆොරස්ට් රේන්ජ් එකේ මේ කන්නෙලිය පැත්තට වෙන්න මේ 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 හේකොක් ෆොරස්ට් රිසර්ව් එක තියෙන මේක විශාලත්වයේ මේක ෆොරස්ට් පැච් එකක් ගැන ෆොරස්ට් එකේ අක්කර හෙක්ටයර් 382ක් විතර වෙන පොඩි ප්‍රදේශයක පිහිටලා තියෙන්නේ මේක බලන්න මම මේක සඳහන් කරලා තියෙනවා 276ක් ප්ලාන්ට් ස්පීසිස් හම්බෙලා තියෙනවා ශාක විශේෂ 135ක් එන්ඩෙමික් බලන්න මේ පොඩි ඒරියා එක අක්කර මේ හෙක්ටයර් 382යි අක්කර නම් 1000කට කිට්ටුව තියෙනවා ඉතින් මේ මේ වාගේ ප්‍රදේශ මේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන තැනක් හිතන්න කොච්චර මේ ලංකාවේ මේ තෙත් කලාපය
endemicity එක කොච්චර වැඩිද කියලා. මේකෙන් 135 51ක්ම තර්ජනයට ලක් කළා. ඊට පස්සේ 123ක් තියෙනවා animal species හොයාගෙන තියෙනවා 393ක් මේ හෙක්ටයාර 382කින්. ඒකෙන් 123ක් endemic 58ක් තර්ජනයට ලක් කළා. ඒ කියන්නේ විනාශ වෙන්න ඕන මෙන්න. දැන් අපි මට දීලා තියෙන මාතෘකාවට මම අර සියල්ල කතා කරේ මේ endemicity එක ගැන අපි දැනගන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් දැනගත්තාම අපිට පුළුවන් පොතක් පතක් කියවනකොට පත්‍රයක් කියවනකොට අපි ඉන්ටර්නෙට් එකට ගියාම අපි ඔය YouTube එකට ගියාම එහෙම නැත්නම් අපි ඉන්ටර්නෙට් එකේ තව වෙබ්සයිට්ස් හොයනකොට අපි හොයන්න ඕනේ මේ වගේ දේවල්. දැන් මේකෙදි මම මේක සිංහලෙන් මේක පරිවර්තනය කරලා තියෙනවා. එතකොට බලන්න මේ ලංකාවේ ඒකදේශීය ශීරපායි නැත්නම් ආවේනික ශීරපායි සතු. එතකොට මේකෙදි අපි කුල වශයෙන් ගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ කුල වශයෙන් ගත්තාම කුල හතක් විදිහට තියෙන සමහරක් වෙලාවට අටක් කියලා කියනවා. මම ඒ අටවෙනි මේ අටවෙනි එක විදිහට තිබ්බ එක මම දැම්මේ නැහැ. මොකද හේතුව සමහර කට්ටිය කියනවා බූලි බැට් කියන සතා ආවේනිකයි කියලා. නම් සමහර තැන්වල නැහැ කියලා තියෙනවා. ඉතින් අපි ඒක දුවල පුතාලට මම හිතන්නේ හොයලා බලන්න පුළුවන්. මේවා පොත්වල තියෙන්න පුළුවන්. පර්යේෂණ පත්‍රිකා විශේෂයෙන් කියවන්න. හැබැයි ගොඩක් ඒවා තියෙන්නේ සිංහල නෙවෙයි ඉංග්‍රීසි භාෂාව. කොහොමදත් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක. ගෙනගෙට කියවලා තේරුම් ගන්න හරි ලේසි. අපි හිතන්නේ ඉංග්‍රීසි අමාරුයි කියලා. නෑ, ඉංග්‍රීසි අමාරු නෑ. හරිම ලේසි. ඒ නිසා අපි ඒක පැත්තට ගියොත් අපි මේවා මේ පබ්ලිෂ් වෙන්නේ කියන්නේ මේවා අපිට බලන්න හම් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ම තමයි. නමුත් සිංහල භාෂාවෙන් උත් ලියවෙච්ච නැතිව නෙවෙයි. කොහොමදත් අපි බලමු ලංකාවේ ආවේනික ශීරපායි සතුන් නැත්නම් ඒක දේශික. මේකේ කුල වශයෙන් ගත්තොත් ස්කියුරිඩේ, ඊට පස්සේ සර්කපිතේසිඩේ. මේවා කියවන්න අමාරු ඇති. ඒවා අපි ටික ටික කල් යනකොට ඔවා කියවන්න පුළුවන් වෙනවා. ලොරිසිඩේ, රෙගුලිඩේ මේවා කියවන විලාශය පවා එක එකනගේ වෙනස් වෙන්න පුළුවන්. උනත් මේකේ මේ අකුරු ටික දැක්කහම අපි දන්නවා මේ රෙගුලිඩේ, වයිවරිඩේ, මියුරිඩේ and සෝසිඩේ. සෝරිසිඩේ. එතකොට අපිට උනත් මේවා පැටලෙනවා. මේ එකමක් නැහැ. එතකොට මේවා සිංහලෙන් ලියන්නේ කිව්වොත් ඉස්සරහින් තියෙන හැටි බලන්න මේ හිතා ගන්න පුළුවන් ද කියලා. ඊටන් ත්‍රාගුලිඩේ. ඉතින් ඒක අපිට කියවන විදිහ ටිකක් සිංහලෙන් අමාරුයි වගේ. නමුත් ත්‍රාගුලිඩේ කියලා ඉංග්‍රීසියෙන් කියන ලේසියි වගේ. ඉතින් මේකේ සත්තු ටික මම මෙතන සටහන් කරලා තියෙනවා. මේ දඬුලේන අපි දැන් මේ වැරදීමක් මෙතන තියෙන්නේ. මෙතන දඬුලේන නෙවෙයි මම මේක වෙනස් කරනවා. මේක මේ හදනකොට දඬුලේන නෙවෙයි මෙතන. තවත් ලේනෙක් මූකලන් ලේන කියලා එකෙක් ඉන්නවා. ඒ ලේන තමයි මේ පුංචි මූකලන් ලේන. ලේනු වර්ග දෙකක් ඉන්නවා. දඬු ලේන මේ ආවේනික ඒකදේශික සතෙක් නෙමෙයි. මෙතන වැරදීමක් තියෙන්නේ. ඒක මම හදලා දෙන්නම්. ඒක වරදලා තේරුම් ගන්න එපා. ඊළඟට කළු වඳුරා ලංකරිලවා උරත් උනහ පුළුව. උනහ පුළුව දැකලා ඇති. ඊටාම හෙමින් යන්නේ. දකින්න හරි අමාරුයි. මේ ශීරපායි සතේ. ඊට පස්සේ මීමින්න ශ්‍රී ලංකා මීමින්න, ශ්‍රී ලංකා කුරු මීවින්න. එතකොට මම මේ විද්‍යාත්මක ගණන් ඉස්සරහටත් දාලා තියෙනවා. මේ ශ්‍රී ලංකා රන් කලවැද්ද, වියලි කලාපි බොර. මෙහෙම මේ ගොඩක් සත්තු ඉන්නවා. මීයෝ විශේෂ මෙතන පහක් ඉන්නවා. හිත් මීයෝ විශේෂ මෙතනත් ඉන්නවා පහක් විතර. ඉතින් මේකේ මේ සත්තු ආවේනික සත්තු 21ක් කියලා, ආවේනික ශීරපායින් 21ක් කියලා කියනවා. අපි ඉතින් බලමු මේක වෙනස් වෙන්න පුළුවන්. මේ සත්තුන්ගේ විද්‍යාත්මක ගණන් ටික අපි මේ අර ලේනු වර්ග දෙකක් කිව්වා. දැන් මේකේ මේ ඩස්කි ස්ට්‍රිප්, ජංගල් ස්පිරල්, කුංචි ලේන, මූකලන් ලේන කියලා කියන මේක පොඩ්ඩක් තද පාටයි. මේ ලේන පොඩ්ඩක් තද පාට අඩුයි. මෙන්න මේ ස්ට්‍රිප් එක මේකගේ වෙනස්, මේ මේ සතාගේ වෙනස්. එතකොට මේ දෙන්න ගැන මම මේ විස්තර දාලා තියෙනවා. ඔය දින්නේ මොකද මේ දැන් මේ සත්තු ඔමිනිවරස් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ සර්වභක්ෂකයි. ඩයෝරනල් කියන්නේ දිවා කාලයේ හැසිරෙන්නේ. මේකත් එහෙමයි ඔමිනිවරස්. ඉතින් මේකට මූකලන් ලේන කියනවා. අපි කොහොමටත් මේ සත්තු අඳුනා ගන්න ගියාම මූකලන් ලේන කියලා මේ දෙන්නටම කියනවා. ප්‍රදේශ දෙක වුණාට අපිට මේ හරි අමාරු එක එක්කෙනා ඉතින් මේ කියන මේ කැලෑවෙන්නේ හින්දා මේ දෙකනම මූකලන් ලේන කියලා. නමුත් අපි හඳුනා ගන්න ගියාම හඳුනා ගන්න වෙන්නේ විද්‍යාත්මක නාමයෙන්.
panambulus obscurus, panambulus leyadi. Itu me deka tamai anduna ganda tiyena honda me me ganana ame sa visheshana ame. එතකොට මේ ස්කිරිඩේ කුලයට ගියාම මේ ගණනාමය සමි විශේෂ නාමය තියෙන සත්තු දෙන්න ඉන්නවා. එතකොට මේ දෙන්න ලංකාවට ආවේනිකයි. එතකොට අපි සර්කොපිතේසිඩේ කියන කුලය ගත්තාම මේ ටැකියොපිතේකුස් කියලා කිව්වා. දැන් කොහොම වෙතත් සර්කොපිතේසිඩේ කුලය කියලා තමයි දැන් කියන්නේ. එතකොට සර්කොපිතේසිඩේ කුලය ගත්තාම මේ කළු අඳුර ඉන්නවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලන්ගේ ප්‍රදේශවල ඉන්නවා. මෙතෙක් කල අපි මෙන්න විකල්ප වාසය කරනවා. ඉතින් මේ වගේ 5 8 ප්‍රමාණය රංචු ඉන්නේ. මේ විස්තරේ මම මෙතන සඳහන් කරලා තියෙනවා. මේ ලංකා රිලව ලංකා පුරාම ඉන්නවා. ඉස්සන්නම් යම් යම් කලාපවලට වෙන් වෙලා තිබ්බ දැන් එහෙම නැහැ. දැන් ලංකා පුරාම ඉන්නවා. මේකත් ලංකාවට ආවේනික ශීර්පයි සතේ. අපි ඊළඟට බලමු ලොරිසිඩේ. මේ කියන්නේ උණහ පුළුව. ලොරිසිඩේ කියන්නේ ඩේ කියලා අකට આવොත් ඒ කුලය ගැන කියවෙන්නේ. රන් උණහ පුළුව කියලා කියනවා මේ රන් වන් පාට. රසායන අන්තරය කියන්නේ තෙත් කලාපෙට ඉන්න උණහ පුළුව මේක මේ උණහ පුළුව තමයි මේක ආවේනිකයි ලංකාවට. ඉතින් මේකේ විස්තර තියෙනවා නිශාචරය කියන රැට ගහෙන් ගහට යන්නේ. අපි මේකට මේ සත්තු දකින්න පුළුවන්. අපිට ගිරිතලේ આવොත් මේ මේ සතා නෙමෙයි වෙනත් උනාපුළු විශේෂ පෙන්වන්න පුළුවන්. මේ ඉතින් මේවා හරි ඉතාම හික්මීමකින් යුක්තව මම හිතන්නේ දුවල පුතාලට හරි හොඳ දෙයක් මේ සත්තු අධ්‍යයනය කරන එක. ඒ කියන්නේ අපි ඉතාම හික්මීමක් තියෙන්න ඕනේ මේ සතා දැනගන්න. යම් චූටි ශබ්දයක් ඇහුණත් මේ සතා අපිට හොයන්න බැරි විපණි මාරු වෙලා යනවා. ඒක නිසා අපිට හික්මීම ඇති කරගන්නත් හොඳයි මේ සත්තු ගැන අධ්‍යයනය කරන එක. ඊළඟට මේ තවත් ආවේනික ශීරපායි සත්තු ලංකා මීමින්න මම හිතන්නේ පොඩි මුවෙක් වගේ අපේ ඔය ගෙවල් පැතිවල දැන් නුවර පැත්තේ කෑගල්ල පැත්තේ ඒ වගේ තෙත් කළා අපේ මේ සතා මේ උඩ ඉන්න මීමින්න සියවල මීමින්න ඒ සතා වැඩිපුර ඉන්නේ වියලි කලාපිය වනාන්තරවල කියන්නේ විල්පත්තුව වගේ ප්‍රදේශවල පල්ලෙහා ඉන්න සතා තෙත් කළා අපේ ඉනවා කියන්නේ මොෂිවල කැටිග්‍රේ මේ දෙන්න මේ මීමින්න දෙන්නේ මුව මුව එතකොට ඊටම කුඩයි මුවෙක් වගේ සතෙක් දකින්න පුළුවන් අපේ අපි ඉන්න ප්‍රදේශවල දකින්න පුළුවන් සතෙක් ඔය වනල හැබ්බොල ඉන්න මේ කුරු මීමින්න කියලා කියනවා මේ මොසියුතර මෙතෙත් කලාපේ ඉන්න සතාට ඊළඟට කලවැද්දු අපි ගත්තාම අපිට හරි කරදරයි කියලා කියනවා නමුත් මේ සත්තු මේ ආවේනික සත්තු ඉතාම වටිනවා මේ සත්තු මේ ලංකාවෙන් නැතිලා ගියොත් මේ හැම අපිට දකින්න හම්බ වෙන්නේ ආයෙ කොහෙවත් ඒවා එක්ස්ටින් සදාටම නැති වෙලා යනවා මේ මේකේ තියෙන රන් කලවැද්දා බීලි කලාපී රන් කලවැද්දා මේක සිංහලෙන් මම ලියලා තියෙනවා කාලය ඉතුරු කරගන්න ඕන නිසා මම ඉක්මනින් කතා කරන්න ඊට පස්සේ ශ්‍රී ලංකා බොර කලවැද්දා කියලා සතෙක් ඉන්නවා ශ්‍රී ලංකා තෙත් කලාපී රන් කලවැද්දා දැන් මේක මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මොකද මේ සතාගේ පින්තූරයක් මට හොයාගන්න බැරුණා මේ සත්තු ඇත්තටම එන්ඩෙමික් නිසා ඒවා ඒ සත්තු ඒ ප්‍රදේශවලට විශේෂිත වූ සත්තු එතකොට පර්යේෂණ පත්‍රිකාවක්ම හම්බෙන්න ඕනේ මේ සතගේ පින්තූරයක් හොයාගන්න අපි ගිහිල්ලා නැත්තම් අරගෙන තියෙන්න ඕනේ මේ හැම සතාගේම පින්තූර අපිට ඉන්ටර්නෙට් ගියත් හොයාගන්න බැරි වෙයි සමහර පොත්වල තියෙන්නත් පුළුවන් ඒ කියන්නේ මේ ළඟ කාලයේදී මේ මෑත කාලයේදී පළවෙච්ච පොත්වල මේ සත්තු ඇති ඒක මම හිතන්නේ දොළ පුතාලට හොඳ අවස්ථාවක් කියවන්න කියවනකොට හම්බ වෙයි හම්බෙච්චම් බලන්න එතෙන් එහෙම බලලා අඳුනා ගන්න උත්සාහ දරන්න ඊට පස්සේ මියුරිඩේ ඒ කියන්නේ මියු විශේෂ දැන් බලන්න මේ පළවෙනි එක ඔහිය රැට් මේ කියන්නේ ඔහිය ප්‍රදේශයේ හොයාගත්ත එකේ ශ්‍රී ලංකා දෙපැහැණිය මේ පැහැ දෙකයි සුදුයි අලු කළු දුඹුරු ඉතින් මේ සතා හොයා ගන්න පුළුවන් මේ කඳුකර ප්‍රදේශවල ඉන්නේ මේ සතා ශ්‍රී ලංකාවේ කටුහීනිය මුස් පර්නන්ඩෝනි මේක මුස් ඔහිය රැට් ඒ නැත්තම් මේකගේ විද්‍යාත්මක නාමය ශ්‍රී ලංකා මිස් ඔයෙන්සිස් මේ ගණනාමයේ මේ ගණනාමයේ ඉන්නේ මේ සතා විතරයි කියලා කියන්නේ ශ්‍රී ලංකා මිස් ඔයෙන්සිස් මෙතනින් මුස් පර්නන්ඩෝනි කියන එක මේ මීයා එතකොට මේ සතා හම්බෙන්න ප්‍රදේශ මම මේක දාලා තියෙනවා සෙන්ට්‍රල් මධ්‍යම පළාත නෝත් ඉස්ටර්න් උතුරු මේ කුමන පැත්ත දකුණේ ඊළඟට මේ යාල් නැෂනල් පාර්ක් එක මේ ගල්ගේ මොනරාගල පැත්ත
ඒ වගේ ප්‍රදේශවල තමයි මේ සතා ජීවත් වෙන්නේ. එතකොට මේ සත්තු බොහෝ දුරට සර්වභක්ෂක තමයි. මේ ඉන්නේ මුස් මයෝරි, මයෝරි මයෝරි කියලා මේ කෙනෙක් විසින් හොයාගත්ත එකක්. දැන් ආචාර්ය මහාචාර්ය තුමියක් මම හිතන්නේ. ශ්‍රී ලංකා ස්පයිනි මවුස්. මේක ශ්‍රී ලංකා නෙළු රැට් කියලා සාමාන්‍ය නමෙන් හඳුන්වනවා. නමුත් මේක රැටස් මොන්ටේනස්. මේ මොන්ටේනස් ආව නම් කඳු කරේ වෙන්න ඕනි. මයෝරි කියලා කියන්නේ මුස් මයෝරි. ඒ හොයාගත්ත කෙනාගේ නමින් තමයි මේක දාලා තියෙන්නේ. එන්ඩෙමික් ටු ශ්‍රී ලංකා ස්පයිනි මවුස් කියලා කියනවා. මේක නෙළු රැට් කියලා කියනවා. එතකොට මේ නකල් සෝටන් තැන්න නුවරේලිය ඔහිය පැත්තේ මේ නෙළු රැට් මේ සතත් ඒ වගේ කඳු කර ප්‍රදේශවල තමයි ට්‍රොපිකල් සබ් ට්‍රොපිකල් උපනිවර්තන වලත් ඉන්නවා විශේෂයෙන්. මේ ඉන්නේ තවත් පුංචි මීයේ නොල්තේනියස් ලොง ටේල් ක්ලයිම්බින් මවුස් කියලා. මේ සතාගේ වලිගය ගොඩක් දිගයි. ඒක නිසා තමයි ලොง ටේල් කියලා කියන්නේ. මේකත් මියුරිඩේ එකෙක් වැන්ඩලියුරියා නොල්තේනි. ඒ කියන්නේ ඔයාගත්ත කෙනාගේ නමින් තමයි මේකත් නම් කරලා තියෙන්නේ විස්තර තියෙනවා. මේකත් සර්වභක්ෂක සතෙක්. ඊළඟට ශ්‍රී ලංකා කුණු හික්මීයා කොසිඩියුරා මීයා. මට මේකෙත් පින්තූරේ හොයාගන්න බැරි වුණා. මධ්‍යම කඳු කරේ ඉහළ ප්‍රදේශවල තමයි ඉන්නවා කියලා තියෙන මේකේ විශාලත්වය මේක සිංහලෙන් මම ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ හික්මීයා නැත්තම් කුරු හික්මීයා සංකස් පෙලෝවෙස් ගෝඩනි ඒ සතා ඒකෙත් මේ නමින් මේ හොයාගන්න අපිට පුළුවන් දේවල් තමයි මේකේ දාලා තියෙන්නේ. අනික ඒවා අනාගතයේදී මේවා පරීක්ෂණ පත්‍රිකා වලින් හොයාගන්න වෙනවා. හොයාගන්න ඉතින් අපි මේකට ඇතුළත් කරගන්න වෙනවා. එතකොට මෙතන තියෙනවා කැලෑහිත් මීයා සංකසලනිටස් සොලිසෝරෙක්ස් පස් පියසෝනි. දැන් මේ නියදිගු මාහික් මීයා හඳුනා ගන්න හරි ලේසි. ඉදිරිපාදේ නියපොතු දිගයි මිලිමීටර් මම හිතන්නේ 3ක් 4ක් විතර. ඔව් 4ක් 5ක් දිගයි. එතකොට ඉදිරිපාද මේක පැහැදිලි ඉදිරිපාද දුඹුරු පාටයි. රෝම මේ මීයාගේ විශේෂයෙන් රෝම අඩු ගතියක් තියෙනවා. ඒක නිසා මේක හොයාගන්න පහසුයි. ඒ හික්මිය විශේෂ. එතකොට මේ කැල හික්මියා නියදිගු මහික්මියා ඊළඟට තියෙනවා සිංහරාජ කුණු හික්මියා. මේ සිංහරාජ ප්‍රදේශයෙන් හම්බෙච්ච මේක මෙන්න මේ මෙතෙන් මේක පොයින්ට් එන්ඩෙමික් වෙනවා. මේ තියෙන කුඩව මෝනින් සයිට් කියලා තියෙනවා. සිංහරාජයට ගිය දුවල පුතාලා ඉන්නවනම් මේ කුඩව කැම්ප් එකක් තියෙනවා. කුඩව නවතින තැනක් තියෙනවා. මෝනින් සයිට් කියලා ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයෙන් හම්බෙච්ච සතෙක්. එතකොට සෙන්ටිමීටර් 6ක් 7ක් ශරීරයේ දිග මේ සතාගේ මේ ඇඟ, ඒ කියන්නේ හිසයි ශරීරයයි දෙක ඒකාබද්ධලා කියන්නේ කොහොමද බෙල්ල ප්‍රදේශයේ ටිකක් හොයාගන්න අමාරු තත්ත්වයක් يعني හොඳට බැලුවොත් පේනවා. නමුත් ඈතින් බැලුවොත් හොයාගන්න අමාරු තත්ත්වයක්. එතකොට මේ දුර්පහ ශරීරයක් ගන්නවා. ඉතින් මේ වගේ සත්තු මේ බොහෝ සත්තු මේ පොළො මේ යට පොසෝ රියල් වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා සමහරක් මියෝ ඉන්නවා මේ වැඩිපුර අබෝරියල් වෙච්ච උන් ගස්වල ඉන්නේ. ඉතින් මේ වගේ විශේෂ තියෙනවා. මේක එක සතාගෙන් සතාට විස්තර හොයන්න ඕන, කතා කරන්න ඕන. මට ඉතින් මේ පවර්පොයින්ට් එකේදී මට වැඩිපුර පෙන්නන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයක් තමයි ඔයගොල්ලන්ට අධ්‍යයනය කරන්න පටන් ගන්න මාර්ගය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. අපි බලමු ඊළඟට එන්ඩෙමික්. මම අර ශීර්ෂක එකෙන් අවසන් කරනවා. අපිට එකින් එකට අමාරුයි ලොකු විස්තර ප්‍රමාණයක් මේ පොඩි කාලයක් තුළ කරන්න. මේකෙදි එන්ඩෙමික් බර්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා එන්ඩෙමික් බර්ඩ්ස්ලා ගැන කතා කරපුවාම මෙතන මේ දාලා තියෙනවා මේ එන්ඩෙමික් බර්ඩ්ස් මේ වලි මේ කුකුළ අපේ ජාතික පක්ෂියා මේ කැහි බෙල්ල ඒ වගේ මේ බබ්ල කෙනෙක් මේ බාබට් කෙනෙක් ඉතින් මේ කොට්ටෝරුවෙක් ඉතින් මේ ඔක්කොම ආවේනික කුරුල්ලෝ මේ බලන්න ආවේනික කුරුල්ල පොතක් ගැන මම මේ දැම්මේ. එතකොට මෙතනත් මේ දාලා තියෙන්නේ මේ අරංගයා. මේක අරංගා පූර්ණ තියෙන කොටන් තැන්නේ ඒ ප්‍රදේශයේ තියෙන සතෙක්. මේ ඩස්කි බ්ලූ ෆ්ලයි කැච්ච. ඒ වගේ මේ වයිට් ටයි මේ වටේ සුදු පාට තියෙනවා. ඉතින් මේ වගේ සත්තු මේකගේ මේ බඩ පැත්තේ මේ ඩොට් ඩොට් තියෙන එක හඳුනා ගන්න පුළුවන්. මේ දෙමලිච්චෝ, ඒ කියන්නේ බබ්ල කෙනෙක්. ඉතින් මේ වගේ මේ සත්තු මම ඉස්සෙල්ලා කිව්වා මේ සෑහෙන ප්‍රමාණයක්
ඉන්නවා ආවේනික සත්තු මේ ඔක්කොම ආවේනිකයි මේ ලංකාවේ ඒ තැන්වල මේ මේක විශේෂයෙන්ම දකින්න පුළුවන් වෙන හොටන් තැන්නේ තමයි අරංගාපූල් කියන ප්‍රදේශය ඊළඟට මේ සත්තු මේ ඉන්නේ හිල් මයිනා කියන එක මේ ඉන්නේ ඇඟින් පැරට් මේ ඩව් පර විශේෂයන් මාතලේ පැත්තේ හරියට මේ සත්තු මේ කූඩු කරලා විකුණනවා ඉතින් මේවා මේ ලංකාවේ මේ සත්තු නැති වෙලා යන්න මම දන්නවා අපි වනදී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට මේවා අල්ල මේ මේ අත්තරංගුට අරන් අඩු දාලා තියෙනවා ඉතින් මේ ඒ කරන්නේ අපි මේ සත්තු ආරක්ෂා කරගන්න මේ ඉන්නේ බුලත් කොරටුවක ඉන්න කෑදැත්තෝ මේකත් ලංකාවට ආවෙනිකයි මේ පොරෝ කෑදැත්ත කියලා ඉන්න අය කාවෙනික නැහැ මේ අලු කෑදැත්ත කියන එක ආවෙනිකයි ඉතින් මේ මේ ටික තමයි ඒ පක්ෂීන් ටික ඊළඟට එන්ඩෙමික් ෆිෂ් මේ මේ පක්ෂීන් ඔක්කොම නෙවෙයි එතනත් තව අඩුයි දැන් මෙතනත් මම කීපයක් දැම්මා ඔයගොල්ලන්ට බලන්න බලන්න මේ මාළු විශේෂ එන්ඩෙමික් ෆිෂ් ඉන් ශ්‍රී ලංකා දැන් මේ සත්තු හරි ලස්සනයි එතකොට ඇක්වරියම් ට්‍රේඩ් එකේදී මම අරගෙන ගිහිල්ලා ඉන්න පිටරටවල ලෑවන්නත් පුළුවන් ඉතින් අපි ට්‍රේංගුව මේවා නවත්තන්න කටයුතු කරනවා මම හිතන්නේ ඕගොල්ලොත් දුවල පුතාල විදියට මේ සත්තු මේ ලංකාව විතරක් ඉන්න සත්තු ආරක්ෂා කරගන්න උත්සාහ දරන්න ඕනි මේ ඉන්නේ අර ඉස්සලා කියපු බන්දුල පන්ටියස් නිග්‍රෝ ෆැසිලිටස් මේක දැරණි එකල ප්‍රදේශයෙන් හොයාගෙන තියෙන්නේ ඊළඟට මේ මෙතන ඉන්නවා මේ උඩ හඳය මේ ඉරි හඳය හරි ලස්සන මාළු මේ ආවේනික මාළු මේ ඉන්නේ මල් පුලුට්ටා එතකොට ඒ වගේ මේ ගොඩක් මේ මාළු විශේෂ මම මෙතන දැම්මේ මේ මේ පොදු මේ දොළ පුතාලට දැක්කාම හිතෙන්න මේ හිතෙන්න ඕනි මේ ආ මේ සත ආවේනික වෙන්න ඕනේද අපේ යලක් දොලක බැලුවොත් දැන් මේ මේ තෙත් කලාපේ ඔය කෑගල්ල දැරණියගල ඔය කලිගම් මිටියාවතේ රත්නපුරේ පැත්තේ හැම මේ 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 සත්තු ගොඩක් ඉන්න පුළුවන් ඒක නිසා බලන්න ඕනේ මිරිදිය ජලාශයක් දැක්කා මිරිදිය අගලක් දැක්කා මේකේ ඉන්න සත්තු දැන් ඉස්සර දණ්ඩි හිටියා දැන් දණ්ඩි අඩු වෙලා තියෙනවා ඉතින් මේ වගේ මේ මේ සත්තු ගොඩාක් මේ ඔක්කොම මෙඟක් සත්තු මොකද මේ පීනගෙන යන සත්තු උണ്ട අපට වෙන තැන් වලට ඇඩැප්ට් වෙන්න තියෙන අවස්ථා අඩුයි මිරිදිය සත්තු උണ്ട ඒක නිසා මේ එන්ඩෙමිසිටි එක පවතිනවා දිගට මේ තියෙන්නේ ෆර්න්ස් 6 එන්ඩෙමික් ෆර්න්ස් කියන්නේ මේ හයක් නෙමෙයි තියෙන්නේ තව තියෙනවා මේ එන්ඩෙමික් ෆර්න්ස් වර්ග ෆර්න්ස් කියන්නේ පරණාංග ඒවා මම හිතන්නේ අපි ඉගෙන ගන්න ඉස්කෝලේදී ඉතින් මේ හයක් තියෙන්නේ මේ මේ තියෙන්නේ මේ ඒක පාත්‍රය තනි පාත්‍රයේ සහිත පරණාංගයක් මේක ආවේනිකයි ලංකාවේ මේ අනික ඒවා හැම එකම පත්‍රිකා වලට බෙදලා මේවා තනි පත්‍ර මේකේ මේ පරණාංගය තියෙන්නේ ඉතින් හරි විශේෂයි අපට ආවේනිකයි ලඟට අපි බලමු මේ මේක අපි දැන් අපි බැලුවා මොනවද මේ ශාක විශේෂ පොවද තියෙන්නේ මොනවද එන්ඩෙමික් සත්තු විශේෂ හැබැයි මේවට තියෙන තර්ජන මේ ටික තමයි අපි හොඳින්ම දැනගන්න ඕනේ මේ ශාක මේ එක තැනකට එක තැන් වෙච්ච ශාක ලෝකෙම නැතිලා යන අවස්ථාව ඇති වෙන්නේ මෙන්න මේ නිසා මොකද්ද පළවෙනි එක හැබිටැට් ඩිග්‍රේඩේෂන් ඇන්ඩ් ලොස් හැබිටැට් එක කියන්නේ ඒක ඉන්න තැන ඉන්න ප්‍රදේශය ඉන්න ප්‍රදේශයේ ඉන්න තැන එතකොට මේක නැති වෙන එක සහ ඒක ඩිග්‍රේඩ් වෙනවා කියන්නේ ඒක නියමිත තත්ත්වයෙන් පවතින්නේ නැහැ මේක වෙනස් වෙන එක ඒකට මෙන්න මේ හේතු පල්ලෙහා තියෙන හේතු ඔක්කොම බලපානවා ඇග්‍රිකල් කෘෂිකාර්මික ඇක්ටිවිටීස් ඒ කියන්නේ හේන් වගාවට ගියාම මේ තියෙන හැබිටැට් එකක් විනාශ කරලා දාන්න පුළුවන් සමහර විට ඔය මේ ඇග්‍රිකල්චර් කුඹුරක් කරන්න ගියාම කුඹුර වතුර නැති වෙනකොට අර සත්තු ඉන්න ඇලේ තියෙන වතුර ටික ඔක්කොම ඉහලා වතුරට ගා මේ කුඹුරට ගන්න පුළුවන්. හැබැයි එතනදී වෙන්නේ මේ ආවේනික පන්ටියස් බන්දුල නැති වෙලා යන්න පුළුවන්. වතුර ටික අවසන් වුණොත්. ඉතින් ඒක නිසා මේ ඇග්‍රිකල්චර් ඇක්ටිවිටීස් ග්ලෝබල් එන්වයරන්මන්ට් චේන්ජ් එකේ ලෝක ව්‍යාප්තේ පරිසර චේන්ජස් ඒවා නම් අපිට අමාරුයි තනිව මේවා කරන්න. ඒකත් ලෝකයක් විදිහට අපිට එකතු වෙලා ඒකත් කරගෙන යන්න වෙනවා. ඉන්වේෂන් ඔෆ් නන් නේටිව් ස්පීසීස්. ඒ කියන්නේ මේ ඒකදේශී නොවන මේ ඉන්වේෂන් ස්පීසීස් ආවොත් ඒ කියන්නේ දැන් අර ස්කැවෙන්ජර් ෆිෂ් කියලා ආවා. ඉතින් ඒ සතා ලංකාවේ ඉන්න ආවේනික සත්තුන්ගේ බිත්තර කනවා. ඉතින් මේක ටැංක් ක්ලීනර් කියලා ආවේ. මේක මේ සපෙක් මේ අපේ මාළු ටැංක් වලට අපේ අවසානේ වැව් වලට ගියා. ඒවා ගිහිල්ලා දේශීය සත්තුන්ගේ බිත්තර අනුභව කරන්න පටන් ගත්තා. ඒක නිසා මේ මේක තර්ජනයක් වුණා. ඕවර් එක්ස්ප්ලොයිටේෂන් කියන්නේ වැඩිපුර අරගන්නවා. ඒ කියන්නේ බෙඩ් ට්‍රේඩ් එකට වෙන්න පුළුවන්, විකුණන්න වෙන්න පුළුවන් වෙන වෙන කටයුතු සඳහා මේ හාවෙස්ට් කරන්න ඒ කියන්නේ මේ අපි ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඕවර් එක්ස්ප්ලොයිට් කරලා වැඩියෙන් වුණොත් එහෙම
වෙන්නේ සතා නැති වෙලා යන්නේ. ඒටත් හැබිටට් ෆ්‍රැග්මන්ට් මං කිව්වා ඉස්සෙල්ලත් හැබිටට් එක මේ කැඩලා ගියාම මේ එන්ඩෙමික් සත්තු විනාශ වෙලා යන්න පුළුවන් මයිනින් කියනවා රත්නපුරේ පැත්තේ වලවලා හරිනවා හැමතැනම. එතකොට යම් තැනක යම් ප්‍රදේශයක ඇල්ලක හිටියොත් මාළු ටික ඒකට આવොත් ඒ ඒ වලේ ඉන්න මාළු ටික මේ සතා මෙතනින්ම විනාශ වෙලා යන්න පුළුවන්. Environmental pollution, පරිසර දූෂණය, overpopulation, කියන්නේ ජනගහනය වැඩි වෙනකොටත් රක්ෂිත අඩු වෙනවා. ඒ ඒ රක්ෂිත වලට ව්‍යාප්ති මොකද අපි ලංකාව විදිහට population එක වැඩි වෙනකොට ව්‍යාප්ත මේ ඉඩම් තියෙන ටිකල්ලන එක නෙමෙයි කරන්න ඕනේ. අපි සිරස් නෙමෙයි සිරස් population සිරස් විදිහට සංවර්ධනය කරන්න ඕනේ. තිරස් සංවර්ධනය කරන්න ගියොත් අපේ කැලෑ ටික නැති වෙලා මේ endemism නැති වෙයි. මේ endemism නිසා මම ඉතින් ඉස්සරහට අපි කතා කරනවා කොච්චර අපේ රටට මේ හම්මේ ආදායමක් හම්බෙනවද කියලා. ඊළඟට අපි බලමු මේ natural disasters, expansion of human settlements, encroachments ගැන කියන්නේ. ඉතින් ඊට පස්සේ wetland habitat conservation කියන්නේ prone farming කියන්නේ ඉස්සෝ වගා ඉස්සෝ කොටු පුත්තලම් පැත්තට ගියොත් හලාවත පැත්තට ගියොත් මේ ඉස්සෝ කොටු mangroves කොච්චර විනාශ වෙනවද දන්නේ. ඊට පස්සේ මේ භූමි පරිභෝජන රටාවෙ land use changes, මේ deforestation කියුවහම වනාන්තර විනාශය, man made forest fires කියුවහම මිනිස්සු ගිනි තියලා කැලෑ වලට. එතකොට එක තැනක ඉන්න සත්ෙක් දැන් point endemic critical වනමී කිව්වොත් එතෙන් ගිනි තියලා ශාකණික මැරලා ගියොත් එතනින් ඒක ඉවරයි. Exposure to chemical pollutants කියන්නේ chemicals, agrochemicals, sedimentation due to soil erosion. මේ දැන් මේ chemical මේ endemicity එකටත් බලපාන අපට විතරක් නෙවෙයි. ඉතින් මේවා අඩු වෙනවා නම් ඊටාම හොඳයි. ඒ කියන්නේ agrochemicals මේ chemical ලොකු chemical වර්ග ගෙනල්ලා අඩු ගානේ අපි ගෙනල්ලා මේ ගෙදර ගාන තීන්තයක පවා chemical එක මේ පසට මේ කියන වතුරට එක්ක වුණොත් මේ endemic සත්තු නැති වෙලා යන්න පුළුවන්. Endemic species have high demand. මේ aquarium trade එකේදී ගොඩක් demand එක තියෙනවා. Aquarium කියන්නේ මාළු ඇති කිරීම. එතකොට ඔය ගොළු බිල්ලෝ අපේ මේ endemic සත්තු ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ landslides ලා එතකොට fish ගෙනියන්න පුළුවන්. තව මේ aquarium trade එකේදී තව shark ගෙනිහිල්ලා හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ endemic shark. ඉතින් මේක ගියාම මේවා නැහැ. exploitation එක වැඩි වෙච්චාම මේවට පාවිච්චි ඒවා නැති වෙලා යනවා. illegal pet trade මේකත් තර්ජනයක්. ඒ කියන්නේ මේ මාතලේ පැත්තේ හරියට තියෙනවා මේ රත්නපුරේ පැත්තේ පලාබද්දල එතකොට ඔය රත්නපුරේ කියන්නේ ශ්‍රීපාද අඩවිය වටේටම මේ pet trade එක ගිහිල්ලා බලන්න පුළුවන් යන්නේ නැතන. අර hill miner කියන සතා එතකොට සැලමල්ලිහිණිය ඉතින් මේ වගේ සත්තු අල්ලගෙන කොටු කරනවා කොටු කරලා විකුණනවා. ඒකෙන් කරන්නේ මේ සත්තු මේ පවතින පරිසර පද්ධතියෙන් නැති කරලා දාන එක. මේක වෙන රටවල් වලටත් මේ සත්තු ගෙනියන්න පුළුවන් ලොකු මුදලක් හම්බෙන්නත් පුළුවන්. හැබැයි අපිට මේ සතුන් පෙන්නලා හම්බ කරන මුදලට ගෑවෙන්නවත් බෑ ඒ ලැබෙන මුදල. එතකොට මේ රෝඩ් කිල්ස් මාර්ගවල මේ දැන් ඔය මේ උගුඩු වගේ සත්තු හොතඹු දැන් ඒ වගේ ආවේනික සත්තු වල ලෑන්ඩ් ස්නේල්ස්ලා මේ කොච්චර මැරෙනවද කියලා හිතා ගන්න බෑ. ඔයගොල්ලෝ පාර යනකොට බලන්න කොච්චර ගොළු බිල්ලු මැරලා ඉන්නවද, කොච්චර හුණු කටුස්සෝ හික නැල්ලු මේ සත්තු කොච්චර මැරලා ඉන්නවද, මේ සත්තු අතර එන්ඩෙමික් සත්තු කොච්චර ඉන්න පුළුවන් හිතා ගන්න අමාරු තරම් තියෙන. රැපිඩ් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් කියන්නේ මේ ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලත් අපි මේකට කැමති වුණත් අකමැති වුණත් ප්‍රොජෙක්ට්ස් යන්න ඕනේ. නමුත් මේ ප්‍රොජෙක්ට් වලදී සමහරට දැන් මේ ක්‍රොකඩයිල්ස්ලා දැන් ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ පැත්තේ ඉන්න කිඹුල්ලු ඉන්න කොහොම අයින් කළා දාන්න කියනවා. ඉතින් මේ සත්තු වෙන තැනකට ගිහිල්ලා එතනට දාන්න ඕන. හැබැයි මේකගේ හැබිටට් එක ඒක නොවෙන්න පුළුවන්. මේ එන්ඩෙමික් නම් මෙතන තිබ්බ විශේෂ තැනක් නම් මේ සත්තු ටික අපි ගිහින් දැම්මෙන් පස්සේ අර සතාගේ හැබිටට් එක නැති වෙන නිසා මේකට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් තර්ජනය. එතකොට මේ කිටික තමයි ඔය තර්ජන ටික. අපි බලමු ඊළඟට හියුමන් ඩෙන්සිටි එක මේ වැඩි වීම ලංකාවේ කොහොමද කියලා මේ නිකන් පින්දුරයක් මම දැම්ම ඔයගොල්ලන්ගේ දැනගැනීම සඳහා. එතකොට මේ තියෙන හැබිටට් ඩිග්‍රේඩේෂන් මේ හැබිටට් එක මේ පයිනස් සගා මේ කපලා මේ ටික කපලා දාපුවා මෙතන හිටියන එන්ඩෙමික් සත්ෙක් මේ කඳු කරේ ඉන්න මොකෙක් හරි සත්ෙක් මේ ඇලදොල තෙම් එක වේලිලා ඇලදොල වේලිච්ච ගමන් ඒ සතා එතනින් නැති වෙලා යනවා. මේ තියෙන්නේ අපිට ඉංග්‍රීසීන් ලන්දේසීන් ඔය අපිට කරලා දුන්න දේ. මේ කියන්නේ මේ කඳු කර කලාපේ මේ කැලෑ මේ ලස්සන තිබ්බ කැලෑ මේ වගාවක් බවට පරිවර්තනය කරා එන්ඩෙමික් සිටි එක. අපිට ඉතින්
මිනිසුන් මේ පැත්ත කොච්චර ලස්සනද මේ පැත්ත ලස්සන මේ දෙපැත්ත බලපුවහම ලස්සනව ලස්සන පේනවා. ඉතින් මේක අපිට පෙන්නලා සල්ලි ගන්න තියෙන එක අපි මේ පැත්තට යනවා අපි පරිසරයකට ආදරය කරන මිනිස් විදියට මේ ගැන හිතන්න වෙනවා ඒ දුව පුතාලට අනාගතයේදී ලොකු තැන්වලට ලොකු පුටුවලට ගිහිල්ලා තීන්දුව తీරන ගන්නකොට මේවා ගැන හිතන්න කියන එක තමයි මම ඉල්ලා සිටින්නේ. දැන් අපේ කාලේ ඉවරයි. දැන් ඔයගොල්ලන්ගේ කාලේ තමයි තියෙන්නේ. ඊළඟට මේ forest fragmentation වෙන්නේ කොහොමද කියන එක මේ බලන්න හොඳට තිබිලා අඩුවෙලා ඊට පස්සේ මකාන්තර වෙච්චාම ඊට පස්සේ desertification conventions ඒ කියන්නේ ඒ වගේ මේවා ඒ පස්සේ desert කොහොමද කැලෑ කරන්නේ ඇත්තටම desert එක කැලෑ කළ යුතුද මේ වගේ තත්ත්වයට එනවා මේවා මේ endemism වලට තත්ත්වෙ. එතකොට මෙතනත් තියෙනවා මේ pollution බලන්න මේක නිසා මේ සත්ෙක් නැති වෙලා යන්න පුළුවන්. මේක මේවා නිසා දැන් මෙතන හිටියොත් එහෙම සමනල විශේෂයක් endemic මේක නිසා ඉවර වෙන්න පුළුවන් මේ වටේ කැලෑවේ ඉන්න සමනල විශේෂයක් වෙන්න පුළුවන් මේ ටික මෙතෙන් විතරක් නෙවෙයි මේ තෙල් යන්නේ. ඊළඟට මේ තියෙන land use එකේ වෙනස්කම් මේ කුඹුරු හදනවා මේ මේවා හදනවා මේ එන්න මේ ගොඩනැගිලි ටික මෙහාට ඇවිල්ලා මේ කැලෑව නැති වෙලා මෙතන මේ ජලාශයේ ඉන්න endemic මේ සතෙක් හිටියොත් මේ සතා නැති වෙලා යන්න පුළුවන්. මේ තියෙන්නේත් ඒ වගේ දේවල් මේ පරිවර්තනය අපේ මේ කැලෑව අපි පරිවර්තනය කරනවා මේ පයිනස් එතකොට මේ තියෙන්නේ ස්වාභාවික habitat එක සතාගේ habitat එක මේක නම් මේකේ habitat එක නෙමෙයි. ඉතින් මේ වගේ වෙනකොට මේ endemism නැති වෙලා යනවා. අපි බලමු දැන් ඒකව තර්ජන ටික කතා කරලා දැන් ඊළඟට කතා කරන්න තියෙන conservation ඒ කියන්නේ සංරක්ෂණය කරගන්නේ කොහොමද කියලා. එතකොට ලංකාවේ අපි මේ සත්තු සත්තු සහ ශාක සංරක්ෂණයට ගොඩක් දේවල් කරලා තියෙනවා අනපනත් තියෙනවා. එතකොට ඒකේ විශේෂයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ෆ්ලෝරා ෆෝනා ඇන් ප්‍රොටෙක්ට් ෆ්ලෝරා ෆෝනා ප්‍රොටෙක්ෂන් ඕඩිනන්ස් එක. එතකොට ඒක මම හිතන්නේ පේනවද මන්ද ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පොඩි පොතක් මේ ඒක සංශෝධන ඒක පනතක්. එතකොට මේ පනතෙන් මේ සත්තු ශාක මේ බොහෝමයක් එන්ඩෙමික් සත්තු ශාක ආරක්ෂා කරලා තියෙනවා. ඒ පනතේ කියවල බලන්න අවස්ථාව හම්බුනොත් ඉතාම පොඩි මුදලකට රුපියල් 50ක් 60කට විතර තියෙන්නේ ඒ ගන්න පුළුවන් රජයේ ප්‍රකාශනයකින්. එහෙම නැත්නම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අපේ ගිරිදැලේ පුහුණු කේන්ද්‍රයට ආවොත් ආපු වෙලාවට අපි පොතක් දෙන්න පුළුවන් සියලු දෙනාට පාවිච්චි කරන්න. එතකොට මේ ඒ පනත් වලින් අර ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ පනත, එන්වයරන්මන්ටල් පරිසර පනත මේ වගේ පනත් රාශියකින් මේවා ආරක්ෂා වෙනවා. එතකොට මේ මේක ගත්තාම සංරක්ෂණය ගත්තාම අපිට තියෙනවා මේකේ සංරක්ෂණයේ ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන තැනම මේ සත්තු සංරක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන තැනකින් වෙන තැනකට ගෙනහැරලා තියෙන තැනම සංරක්ෂණය කිරීම සඳහා තමයි අපි ප්‍රොටෙක්ටඩ් ඒරියා සුරක්ෂිත ප්‍රදේශ අඳලා තියෙන්නේ. වනජීවි රක්ෂිත ප්‍රදේශ තියෙනවා වස්ගමු විල්පත්තු යාල. එතකොට ෆොරස්ට් රක්ෂිත තියෙනවා සිංහරාජේ. ඒ වගේම එන්වයරන්මන්ටල් ඇක්ට් එක යටතේත් ඔය මාතලේ ප්‍රදේශයේ නුවර ප්‍රදේශයේ යම් යම් පොඩි පොඩි පරිසර පද්ධති ආරක්ෂා කරලා තියෙනවා. එතකොට මේවා ඒ තියෙන තැනම ඉන් සිටු ඉන් කියන්නේ ඉන් සිටු කියන්නේ ඒ තැන එක්ස් කියන්නේ බාහිර එක්ස් සිටු කියන්නේ බාහිරයට ගෙනිහිල්ලා වඩාත් හොඳයි මේක ඉන් සිටු කන්සර්වේෂන් වලට යනවා නම් එක්ස් සිටු කන්සර්වේෂන් කියන්නේ පරිසර තත්ත්වයේ ෘතීමව හදලා කරන සංරක්ෂණයක්. මේකෙදි අනපනත් තියෙනවා අවශ්‍ය තරම් අනපනත් තියෙනවා. ඉතින් තොරතුරු ලැබීම තමයි දැන් අපිට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපිට ලැබෙන තොරතුරු අනු මෙතන මේ ආවේනික සත්තු මේ කුරුල්ල කොටු කළ විකුණනකොත් අපි ගිහිල්ලා අත්අඩංගුවට ගන්නවා නඩු දානවා දඩ ගහනවා. නමුත් මේ මොනවා කරත් ෆයින් කරත් වැඩක් නැහැ. අපි දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා තමයි දරුවනේ ඕගොල්ලොන්ට අපි මේ දැනුවත් කිරීම කරන්නේ. මම ඉතාම සන්තෝෂයෙන් බාරගත්තේ මේ ගැන කියන්න. මොකද මේ ආවේනිකත්වය ගැන කතා කරපුවම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කතා නොකරම බෑ. එතකොට අපි තමයි මේක ඉන්න ආරක්ෂකයෝ මේ සත්තුන්ගේ සහ ශාකවල අපි කියන්නේ මේ සියලු දෙනා ඔත්තුවක් දෙන තොරතුරක් දෙන කෙනාගේ ඉඳලා සියලු දෙනා මේ පනත ආරක්ෂා කරන්න මේ සත්තු ආරක්ෂා කරන්න උත්සාහ දරන කට්ටිය. එතකොට මේ සංරක්ෂණය කරගන්න මේ ටික කරන්න ඕනේ. ඉන්සිටු කන්සර්වේෂන් ඒ ටික එක්සිටු කන්සර්වේෂන් කියන්නේ සූලොජිකල් ගාන සත්ව උද්‍යානයට ගිහිල්ලා ඇති බොටනිකල් ගාන එකට ගිහිල්ලා ඇති ඒවා තමයි ස්ථාන පරිබාහිරව සංරක්ෂණය කරන්නේ. එතකොට මම මෙතන පෙන්නන්න ගියේ මේ මේකේ රතු පාටින් තියෙන වනජීවි රක්ෂිත ලංකා අභියාත් වෙලා තියෙන මේ මාදුරුවේ මේ වස්ගමුව මේ තියෙන ජලගැලුම් නිම්නේ ඔය හැමදාම කතා කරන මේ මේක තමයි අපි
හැමදාම අපි කතා කර කර මේ ජල ගැලුම් නිම්නේ මේ මේ එන්ක්‍රෝච්මන්ට් කරා මේක මෙහෙමයි කියලා මේ තියෙන සෝමාවතිය මේ තියෙන මෙතන තියෙනවා මේ චිකුණම්මලේ ප්‍රදේශයේ කොටසක් මේ විල්පත්තුව මේ යාල මේ සමනල අඩවිය මේ තියෙන උඩ බලව ඉතින් මේ වගේ මේ ටික මේ ආරක්ෂා කරන්න තමයි මේ රෝස පාටින් දෙන වන සත්තුලත ආරක්ෂක ආඥා පනතෙන් ආරක්ෂා කරනවා මේක ඇතුලේ ඉන්න කූඹුවාගේ ඉඳලා ඉන්න විශාලම සතා අලියා දක්වා සියලු දෙනා මේ රක්ෂිතයක් ඇතුළට ගියාම සියලු දෙනා ආරක්ෂිතයි හැබැයි මේ පනතෙන් ඒ සත්තු විතරක් නෙමෙයි මේ එළියේ ඉන්න එන්ඩෙමික් සත්තුත් මේ එළියේ ඉන්න වෙනත් සතුනුත් ඒ කියන්නේ අපි හදන ඩොමෙස්ටිකේටඩ් නොවෙච්ච සියලු සතුන් මේ ආරක්ෂා කරන්න මේ පනත් වලින් උත්සාහ දරලා තියෙනවා අපි ඊළඟකට ගියොත් මේ තියෙන විශේෂිත මේ හැබිටට් ටික මේ මේ වාගේ හැබිටට් දැන් මේ මෙතන ඉන්න සතෙක් මැංගරූ එකක් වාගේ ගත්තොත් එහෙම මේක නෑ මෙතන ඉස්සන් කොටුවක් ඇදුවොත් එහෙම ඒක ඉතින් අපිට මේ ප්‍රදේශයේ ඉස්සන් කොටුවක් බවට පත් වෙනවා ඉතින් ඒකයි වැඩේ ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේවා මේ පාත්‍ර පද්ධති මේ විදිහටම ආරක්ෂා කරන්න මේ ලස්සනින්ම ආරක්ෂා කරගන්නවා කියන්නේ මේගොල්ලන්ගේ හැබිටට් ආරක්ෂා කරනවා කියන්නේ ඊළඟට මෙතන තියෙන හැබිටට් එක තමයි මම පෙන්නන්නේ ලංකා පුරාම තියෙන හැබිටට් අපේ ඊළඟට මේක තියෙන එක්සිටු කන්සර්වේෂන් වල මේ බොටනිකල් ගාර්ඩන් එක කියන්නේ උද්භිද උද්‍යානය උද්භිද උද්‍යානය ගත්තාම මෙතනදී ලංකා උද්භිද උද්‍යාන 6ක් තියෙනවා පේරාදෙණිය අග්ගල ගම්පහ ගණේවත්ත මෙඩිසිනල් ප්ලාන්ට් ගාර්ඩන් මිරිජ්ජවිල ඩ්‍රයි සෝන් බොටනිකල් ගාර්ඩන් සීතාවක වෙට් සෝන් බොටනිකල් ගාර්ඩන් තමයි අලුතෙන්ම හැදුවේ. එතකොට මේ එක්සිටු කන්සර්වේෂන් සඳහා ශාක. එතකොට සතුන්ගේ එක්සිටු කන්සර්වේෂන් සඳහා සූලොජිකල් ගාර්ඩන්ස් දෙහිවල පින්නවල සූලොජිකල් ගාර්ඩන් එලිෆන්ට් ඕපනේ රිදීගම සපාරි පාර්ක් ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩවලවේ තියෙනවා අත්අතුරු සෙවන ඊළඟට තියෙනවා ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ තියෙනවා තව සත්තු ආරක්ෂා කරන තැන මේ තැන් වලට මේ ආවේනික සත්තු මේ අලු ගිරව් තුවාල වෙච්ච සතුන් මේ ඔක්කොම මෙතෙන්ද ගේනවා අපි අත්තරංගුවට ගත්ත සතා වුණත් මෙතෙන්ද ගෙනලා ආරක්ෂා කරලා නැවත පරිසරයට මුදා හරින සූලොජිකල් ගාර්ඩන්ස් පමණක්ම නෙවෙයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේවා ක්‍රියාත්මක වෙනවා මේ එතකොට මේ සූලොජිකල් ගාර්ඩන් වලින් කරන දේවල් මේ තියෙන්නේ බලන්න මේකේ මේ එන්ඩෙමික් ප්ලාන්ට්ස් ඒ කියන්නේ ආවේනික ශාක උද්භිද උද්‍යාන කීය ආවේනික ශාක 18ක් මේ උද්භිද උද්‍යානයේ මේ ආරක්ෂා වෙනවා ගිය වෙලාවකට බලන්න පුළුවන් බලන්න මේ ආවේනික ශාක මොනවාද කියලා එතන ඉන්න මහත්මයෙකුට මහත්මියකට කිව්වහම පෙන්නයි මේ දුනෝ වෙලි පොලේ මේ දුන් ශාකේ ඉතින් මේ වගේ ඒවා මේ ආරක්ෂා කරලා දෙනවා මේ කොහෙන්ද මේ උද්භිද උද්‍යානයේ එතකොට මම එහෙමනම් මේ ටික තමයි මට කියන්න ඕනකම තිබුණේ අවසාන වශයෙන් මට ඉල්ලන්න තියෙන්නේ දුවල පුතාලගෙන් ඉගෙන ගන්න මේ තොරතුරු ටික හොයා ගන්න මේවා තව තව මේකට තොරතුරු එකතු කරගන්න මේ ප්‍රසන්ටේෂන් එකට තව තොරතුරු එකතු කරගන්න එකතු කරගෙන හිටන් මේ ගැන අධ්‍යයනය කරන්න තව අධ්‍යයනය නොකරපුවා මේකේ ඉතාම වැඩි මේ අධ්‍යයනය කරපුවාට වැඩිය මං හිතන්නේ මෙතන අර දකින්න ඇති අර ලිස්ට් එකේ කොච්චර අධ්‍යයනය නොකරපුවා තියෙනවද එතකොට මේ අධ්‍යයනය නොකරපුව ගැන අධ්‍යයනය කරන්න හිතන්න මොකක් හරි පොතක් කියන්න මේකට තොරතුරු එකතු කරන්න ඉස්කෝලේ පොතක් ලියන්න ගුරුතුමන්ට මෙල උදව් කරයි එතකොට මේවා ගත්තහම මේ ප්‍රමාණය දැන් මේ මේකේ ගිහම මෙන්න මෙතන දැන් මේකට තව එකතු කරගන්න පුළුවන් මේ ඔක්කොම එන්ඩෙමිසිටි එක තව වැඩි වෙයි තව අනාගතයට යනකොට දැන් අද හෙටත් මේවා වෙනස් වෙලා ඇති දැන් මෙතන සත්තු 21 නෙමෙයි ඊට වැඩි වැඩි වෙලා කියනවා මැමල්ස්ලා ඉතින් මේ වගේ දවසින් දවස එකතු කරනවා. ඉතින් ඕගොල්ලෝ උත්සාහ දරලා හොඳම දේ තමයි අපි මේකේ අපිට පුළුවන් තරම් මේ තොරතුරු ඉගෙනගෙන අපි යම් දෙයක් මේ සත්ව ආරක්ෂා කරගන්න කරනවා නම් ඒක තමයි ලොකුම ඒක පිනක්. මොකද සත්ව ආරක්ෂා කිරීම නිසා ශාක ආරක්ෂා කිරීම. සත්ව ආරක්ෂා කරා කියන්නේ මිනිස්සු ආරක්ෂා වෙනවා. ශාක ආරක්ෂා කරා කියන්නේ මිනිස්සු ආරක්ෂා වෙන එක. එහෙනම් බොහොම ස්තුතියි. සියලුම දෙනාට මේ වාගේ පරිසර තත්ත්වයක ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ දේශනය අවසන් කරනවා. මම වෙලාවක් තියෙනවා නම් ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ සංවිධායක පුතාලා හරහා එවන්න මම උත්තර එවන්නම් ඊමේල් කරලා හරි WhatsApp කරලා හරි ඒ තාක්ෂණය තියෙනවා අපිට ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි.
හරි පුතේ ඇහෙනවද? මං ඇහෙනවද? හෙලෝ. ඔව් සර් ඇහෙනවා. ආ දැන් එතනින් මං ආව ඉවර කරා මම පැක් හරියට 22යි. මම හරි පැක් ගත්තේ. එහෙනම් අපි මෙතනින් අවසන් කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දුවල පුතාලට අපිට මේ සංවිධායක මේ ඔය පුතාලා හරහා එවන්න අපි උත්තර ඒවට එවන්න. නැත්නම් දැන් මොන හරි අවස්ථාවක් තියෙනවා මං හිතන්නේ තව ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා කිව්වා. එහෙනම් මම නවත්තන්නම්. එහෙනම් බොහොම ස්තුතියි. හෙලෝ. හෙලෝ. බෙහෙවින්ම ස්තුතිමත්තුමනි අද දවසේ මෙම දේශනය පැවැත්වීම සම්බන්ධයෙන් දින හතරක් පුරාට පැවැත්වුණු සැලික් 21හි අවසාන දිනයටයි ඔබ මේ එක්ව සිටින්නේ. පසුගිය දින කිහිපය තුළදී ගණාපදවගේ කර්මනාකරණය, පාංශු සංරක්ෂණය, කාලීන පරිසර ගැටලු, ව්‍යාපෘති වර්ෂ හා පර්යේෂණ කටයුතු හා අද උදෑසන පැවැත් වූ ඒකදේශීය වඳ වී යන සත්ව කොට්ටාස ලෙස අප මෙහිදී හරවත් දේශන පහක් පැවැත්වුවා. එම දේශන ඔබට ඔබේ පදක්කම ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් වලට මහඟු පෙටුවහලක් වූයි මා සිතනවා. එසේනම් මේ ආරම්භ වන්නේ සැලික් 21හි අවසාන දිනයයි. එසේනම් මේ වැඩසටහන සැපයීමෙන් ඔබ සියලු දෙනා පිළිගැනීමට මා ආරාධනා කරනවා විද්‍යාලය පරිසර සංගමයේ කරු සභාපති කවිඳු හසිතකින් සිට මහතා වෙත.
MTE Commerce Repair as a Branch of Education Director, Education Department of Central Force. Mr. Kosala Venkandage, Director, Central Environmental Authority. Mr. M.W. Vijayaratnam, Zone Beneficiary Director, Kemzone. Mr. Milan Karunaratne, Director, Agriculture Division, Kemzone Education Office. All the officers of the Central Environmental Authority, the College Principal, Mr. K.W.D. Uparichandra Kumar, all the teachers of Inari School, all the teachers of Kingswood College, all the fellow environmental pilots of the Inari School, Environmental Association activists, and fellow Kingswood gentlemen are warmly welcome to Salix 21. Kingswood College is a school that dedicates nature lovers who have always loved nature to the society of Sri Lanka. We, the gentlemen of Kingswood, nature lovers who have always loved nature to the society of Sri Lanka. We, the gentlemen of Kingswood, decide to continue dedicating nature lovers to the society. And here we are planned to announce the launch of the Runs Environment Club this year. And Salix 21 will be the first program of the huge journey. And it will be include a week-long series of lectures, two tournaments, and more. Influenced by the inviting all the members of the environmental pilots of the invited schools who love the environment and nature to bring unforgettable memories through this program. Thank you. Stuti Kamidu. වැඩසටහන ආරම්භයට මත්තෙන් එක්ව ගයමු අභිමානවත් පාසල් ගීතය. The shadow and bud, ever thy fortunes they stand at thy side. Present and past shall be one in heart, all for thee. Holy bud, here betide, virtue and faith abide. Loyally, manfully, all of us true to thee. No room for tremor, coward or fool. Word and will true and clean, work and play strong and keen. None for himself, but all for the school. School, school. None for himself, but all for the school. Winning all things wherever the youth is, voice may call. Ready we follow and spring to our work. Country or school, make all play the game forward on. Shoulder to shoulder, this day to shirk. Duty without a fit, heavy the cost may be. Holy part, here be tied, virtue and faith abide. Loyally, manfully, all of us true to thee. Nor room for tremor, covered or full. Word and will true and clean, work and play strong and keen. None for himself,
but all for the school, school, school. Not for himself, but all for the school. දැන් අපි පරිසර ගීතය වෙතම යමු. පසුගිය දින කිහිපය තුළ තිබූ දේශනයන්හි කෙටි සමාලෝචන වීඩියෝ පටයක් ඔබට දෙන්න ලැබිය හැක. පරිසර සංගමය සංවිධානය කරන සැලික්ස් 21 විශ්ව විද්‍යාලයෙන් සංවිධානය කරන සැලික්ස් 21 ඉතින් අද දින මම තෝරා ගත්තේ මේ පසල ඇතුළේම අපිට වළක්වන්න පුළුවන් අපි වලට තවත් කම්ප්‍රෙෂන් කෝනස් කරමු මේ වගේ වැඩසටහනක් ක්‍රියාවට නම්වන්න මේ පාසල් දකින් සිද්ධි කරද්ද ක්‍රියා මාර්ගය මම ඉතාම අගිරුසල් මීළඟට මාගේ ආරාධනය විද්‍යාලය නියෝමානන් වන ගරුව විදුහල්පති KWA උපාලි චන්ද කුමාර ගුණපියනන්ද සුබෝදේශනක් වේවා සියලු දෙනාටම සැලික්ස් 21 රැන්ඩල්ස් පරිසර සංගමයේ සංවිධානය කරන ලද පරිසර සතියක අවසන් දිනේ අවසන් සමාප්ති උත්සවය සඳහා
සපමින සිටින මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඒ වගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා මහනුවර කලාප කාර්යාලයේ කෘෂිකර්ම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ප්‍රමුඛව මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් සහ සහකාර අධ්‍යක්ෂතුමන් ඒ වගේම කිංසු විද්‍යාලයේ පරිසර සංගමයේ භාර කටයුතු කරන මාලනී වීරසේකර ගුරු මහත්මිය ඇතුළුව විද්‍යාලයේ අනිකුත් ආචාර්ය මණ්ඩලයේ මහත්මාත්මීන් වගේම ඒ වගේම රැන්ඩල්ස් පරිසර සංගමයේ සභාපති කවිඳු කිසුඩ් මහත්මයා ප්‍රමුඛ කිසුඩ් විද්‍යාලි සියලුම ශිෂ්‍යයන් ඒ වගේම මේ අවස්ථාවේ සහභාගී වන පරිසර අධිකාරී සියලු නිලධාරීන් සහ අනිකුත් පාසල්වල ගුරු මහත්මීන් දූ දරුවන් ඇතුළු සියලු දෙනාගේ අවසරයි මම ඉතාම සතුටු වෙනවා සහභාගී වෙන්න. ඒ වගේම ඔබ ඉතා අවහේසකර කාර්යයක් අවසානයේ ඉතා හොඳ වැඩසටහනක නිමාවස්ථා කියන වෙලාව සතියක් පුරා ඉතා වැදගත් වැඩසටහන් රාශියකට සම්බන්ධ වුණා. ඒ වගේම පාසල් බොහොමයක සිසුන් 1000කට පමණ ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වුණ බව අපි දැනගත්තා. ඒ වගේම වැදගත්ම දිනයක් අද ලෝක ළමා දිනය. ඒ දින අවසන් දිනය වශයෙන් යොදා ගැනීමත් ඒ වගේම ලෝක ළමා දිනයේ ළමා මනසට ඉතා ප්‍රයෝජනවත් ප්‍රස්ථාන ගණනාවක් නිම කරන්නට ලැබීම සහ දියත් කරන්නට ලැබීම අත්‍යවශ්‍යම ඒ වැඩසටහනවලදී අපි දැක්කා දැනුවත් කිරීම වැඩසටහනවලදී මේ අපට පරිසරයේ තියෙන සතුන් ශාක පිළිබඳව පරිසරය සංරක්ෂණය කරන්නේ කෙසේද එවැනි කාරණා බොහොමයක් අපට අද කරුණු වශයෙන් දැනගන්නට සහ ප්‍රායෝගිකවවත් දැක ගන්න නොලැබෙන සමහර සිද්ධි සහ ඒ ඡායාරූප වීඩියෝ පටවනි ඔබට නිර්නරමන්ට ලැබුණා. ඉතින් මේ හැම කාරණයක් ඔස්සේම බලාපොරොත්තු වෙන්නේ කුඩා කාල පටන්ම ඉතා හොඳ යහපත් ආකල්ප පරිසරය සම්බන්ධව ගොඩනගෙන එකත් ඒ වගේම එයින් අපේ ශ්‍රී ලංකාව ඉතාම සුන්දර පරිසරයකට උරුමකම් කියන ස්වභාව ධර්මයකට ඒ වගේම ඒවා රැකගන්නේ කොහොමද ඒ වගේම අපේ ආවේනික දේවල් කොහොමද අගය කරන්නේ යන මේ වගේ කරුණු ගොඩක් මේ දවස් කීපය තුළ ඔබට අත්දකින්න ලැබෙන්නේ නැති මේෙහිදී මේ කටයුතු මෙහෙවන අපේ විද්‍යාලයේ මාලනී වීරසේකර මහත්මිය පරිසර නියමුවන් විශේෂයෙන්ම සෑම පාසලකම ඉතාම හොඳින් අත්දැකගෙන තියෙනවා මේ පරිසර නියමුවන් පරිසර නියමුවන්ට ඉතා හොඳ මඟ පෙන්වීමක් මෙයින් ලැබෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව ඉදිරි කාලයේදී ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ මෙවැනි වැඩසටහන් තවත් රාශියක් දියත් කරලා ඉතා විශාල දායකත්වයක් පරිසර අධිකාරීන් වගේම දේශක මහත්වරුන්ගෙන් සහ අනිකුත් සම්පත්දායකයන්ගෙන් ලැබෙයි කියලා අපිට ලද වහාම අපි මේ නිරීක්ෂණ චාරිකා වගේ දේවල් වලට යොමු වෙමු. එතෙක් අපි මේ දැනුම අන්තර්ජාලය වීඩියෝ පට ඔස්සේ ලබා ගමු. ඉතින් ලෝක ළමා දිනය වෙනුවෙන් මේ අවස්ථාවේ සියලුම දරුවන් වෙනුවෙන් අපි සුභපතමි කරන ඔබට තා ඉක්මනින් ඉතා හොඳ යහපත් වාතාවරණයක් තුළ ඔබගේ සුපුරුදු කටයුතු වලට දායක වෙන්න ලැබේවා කියලා එන්න සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබ සියලු දෙනාට. බොහොමත්ම ස්තුති විද්‍යාලපතිතුමනි මේ වැඩසටහන මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පවත්වන නිසා සිදුවන කාර්මික දෝෂයන් පිළිබඳව ඔබගෙන් සමාව භාජනය කරන සින්නෝ මීළඟට සැලික් 21 ආමන්ත්‍රණයට මා ආරාධනා කරනවා මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ කෘෂිකර්ම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ඩිලානි කනුවරත්න මහත්මියට. ප්‍රාර්ථනා කරනවා
පුතාමාව ඇහෙනව නේද? ඔව් මේ. හරි. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමනි, ඒ වගේම කිංසුඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මියන්ගෙන්ද, ඒ වගේම පරිසර සංගමයේ බාරව කටයුතු කරන මාලිනී වීරසේකර මහත්මියගෙන්ද, මධ්‍යම පරිසර අධිකාරියේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් මෙන්ම කිංසුඩ් විද්‍යාලයේ පරිසර සංගමයේ සියලුම කිංසුඩ් මහතුරුන්ගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටුපත් වෙනවා දවස් 5ක් තිස්සේ පරිසර සතියක් ඔබ කිංසුඩ් විද්‍යාලයේ පරිසර සංගමයේ පුතුණුවන් කණ්ඩායම එකතු වෙලා සංවිධානය කරලා පවත්වලා සාර්ථක අවසන් දිනයකට අද ඇවිල්ලා තියෙන්නේ අපි ඇත්තටම අපේක්ෂා කර මට්ටමට වඩා විශිෂ්ට වැඩසටහනක් ඔබ ඔබ විද්‍යාලයට මහනුවර කලාපයට මධ්‍යම පළාතට ලබා දුන්නා මධ්‍යම පරිසර අධිකාරිය සමග අත්වැල් බැඳගෙන ඔවුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ඒ පිළිබඳ මම අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතාමත් සතුට ප්‍රකාශ කරමින් ඉතාමත් ඒ කාර්යභාරය අගය කරමින් මම අදත් ප්‍රකාශ කරන්නේ එදා ඔබට කීවා වගේම ඔබ අපිට ලබා දුන් මේ නැවුම් අත්දැකීම මින් ඉදිරියට මහනුවර කලාපයේ සියලුම පාසල්වල වගේම ව්‍යාප්ත වේවි මධ්‍යම පළාතේ පාසල්වලටත් ලංකාවටත් පරිසර නියමුවන් එකතු වෙලා සකස් කරගෙන මේ විදිහට පරිසර සතියක් හැම වර්ෂයකම පවත්වමින් පාරිසරික දැනුම වර්ධනය කර ගැනීමට පරිසරය සමග ඒකාත්මික වීමට ඉදිරියේදී කටයුතු කරන්න මූලාරම්භය ලබා දුන් ඔබගේ මේ මඟ පෙන්වීම අනිකුත් සියලුම පාසල්වලට ව්‍යාප්ත කරන්න මම අදහස් කරනවා මහනුවර කලාපයේ සියලුම පාසල්වලට හඳුන්වලා දෙන්න ඒ ව්‍යාප්ත වේවි ඒ ඔබට එය ඔබ අපට දැක්වූ ලොකු අනුග්‍රහයක් වගේම ඔබේ විද්‍යාලයට ලොකු ආඩම්බරයක් කිංසුඩ් මහතුරුන් කරපු මේ කාර්යභාරය මෙතනදී ඇත්ත වශයෙන්ම අද ලෝක ළමා දිනයේදී මෙම වැඩසටහනේ අවසන් භාගයට එළඹුණා ඔබ ඉතාමත් දක්ෂ දරුවන් බව අද උදේ මම මේක සංවිධානය කරපු මූලිකත්වයේ ගත්ත සභාපති ධූරයේ දරණේ කවිඳු පුතා කඳුරට වන්නිදිලි සංස්ථාව සමග එකතු වෙලා කරපු සාකච්ඡාවකදී ඔබ මේක ගැන දරපු අදහස් අරමුණු මේ සංවිධානය කරන්න හේතු ආකාරයෙන් මනවින් විස්තර කර දුන්නා එයත් මම ඉතාමත් අගය කරනවා ඒකම මේ අවස්ථාවේදී මේ කාර්යභාරයට ඔබට මඟ පෙන්වූ ඔබේ විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු පරිසර සංගමයේ බාරව කටයුතු කරපු ඒ මාලනී ගුරු මහත්මියටත් සහයෝගය දක්වපු මධ්‍යම පරිසර අධිකාරියටත් ස්තුතිවන්ත වෙමින් මේ දැවැන්ත කාර්යභාරයක් මේ දින කීපයේදී සිදු කර කිංසුඩ් මහතුරු සියලු දෙනාටම මගේ හදපිරි ස්තුතිය පුද කරමින් මේකට සහභාගී වූ අනිකුත් පාසල්වල සියලුම දූ දරුවන්ටත් හොඳ ආදර්ශයක් මෙයින් අරගෙන මින් ඔබට යන තවත් විශිෂ්ට නිර්මාණයන් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරමින් ඔබ සියලු දෙනාගේම අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි මහත්මියනි මේ වැඩසටහන අදහස් දැක්වීම සම්බන්ධයෙන් සැලික් 21 ආමන්ත්‍රණයට මාගේ මීළඟ ආරාධනය කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ M.W. විජයරත්න මහත්මයාට. සුබ උදෑසනක්. මාව ඇහෙනවද? ඔව් සර්.
හරි බොහොම ස්තුතියි පළාත් අධ්‍ය මැදිහත්තුමා ඇතුළු මේ වැඩසටහන සහභාගී වෙන සියලු දෙනාගෙන් අවසරයි ඔබගේ වැඩසටහන පිළිබඳ මට ලොකු අවබෝධයක් නැහැ අද උදේ තමයි දැනගත්තේ කෙසේ වුවත් කිංසුඩු විද්‍යාලයේ විද්‍යාතුමාගේ මඟපෙන්වීම යටතේ ඔබේ විද්‍යාලයේ පරිසර සංගමය පරිසර සතියක් සංවිධානය කරලා විවිධ ක්‍රියාකාරකම් මේ සතිය තුල ක්‍රියාත්මක කරලා ලෝක ළමා දිනයේ සමරන අද දවසේ අවසාන වැඩසටහන හැටියට ක්‍රියාත්මක වෙන ඔබගේ මේ වැඩසටහන සම්බන්ධව ලැබීම පිළිබඳව මම විශේෂයෙන් සතුටුපත් වෙනවා විශේෂයෙන්ම දරුවෙකුගේ කටහඬක් අහන්න ලැබීමක වාසනාවක් ලියතන මේ පසුගිය කාල සීමාව තුල පාසල් වසා තිබීම සිදුවන කාල සීමාවක් තුල එනිසා මම දැක්කා දේශීය ගණනක් මේකට සම්බන්ධ වෙලා හිටියා මේ මොහොතේ එනිසා ඒ සම්බන්ධ වුණ දරුවෝ පරිසර අධිකාරිය සහ විවිධ වැඩ විවිධ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වුණ අය හරහා කිංසුඩු විද්‍යාලයේ ඒ පරිසර සතිය අර්ථවත්ව ක්‍රියාත්මක කිරීමට ඔබට හැකීම සම්බන්ධයෙන් අප සතුටටපත් වෙනවා ඒ tie නිසා මේ අත්දැකීම අපේ අධ්‍යක්ෂ සඳහන් කළා වගේ පාසල පදනම් කරගෙන සෑම පාසලක මෙවැනි වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක මේ ඔන්ලයින් හරහා හරි එහෙම කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩා හොඳයි ඒක පළදායි ඉතින් ඒ නිසා මේ වැඩසටහන ඇත ඔබ විවිධ දැනුවත් වීම වැඩසටහන් වල දේට ඔබ සම්බන්ධ වෙලා තියෙන රූපණ වැඩසටහන් আদি විවිධ ක්‍රියාකාරකම් වල සම්බන්ධ වෙලා මේ යුගයට අත්‍යවශ්‍යම සාධකයක් තමයි පරිසර සංරක්ෂණය පරිසර විබන්ධ සංවේදී වීම නිසා පරිසරයට සංවේදී පිසක් බිහි කිරීම සඳහා මම හිතන්නේ ඔබේ වැඩසටහන බොහෝසේ ඉවෙන්ද කියලා මම විශ්වාස කරනවා ඒ නිසා අපට මේ වාගේ වැඩසටහන් සඳහා අපට දෙන්න පුළුවන් උපරිම දායකත්ව අපි ඉදිරියේදී ලබා දෙන්න අපි කටයුතු කරනවා අපි කනගාටු වෙනවා පසුගිය වසර එකහමාර පමණ කාල සීමාව තුළ පාසල් දරුවෝ සහ ගුරුවරු සම්බන්ධ කරගෙන මේ වාගේ වැඩසටහන් අපට ක්‍රියාත්මක නොහැකි වීමට කනගාටු වෙනවා නමුත් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරි කාල සීමාව තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම විශේෂ සමගාමී ක්‍රියාකාරකම් මේ සියලු දේවල් හරහා ඔබව මොද පෞරුෂයක් වෙන දරුවෝ හැටියට යලි සමාජගත කරන්න අපට ශක්තිය ධෛර්ය ලැබගේ ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ නිසා ලෝක ළමා දිනයේ සමරන සහ වැඩිහිටි දිනයේ සමරන අද දවසේ කිංසුඩු විද්‍යාලයේ විද්‍යාතුමාගේ මඟ පෙන්වීම ආශිර්වාදය යටතේ පාසලේ කුසිකර්ම විෂය ගුරු මහත්මයාගේ දායකත්වයෙන් අනෙකුත් පරිසර සංවිධාන මධ්‍යම අධිකාරිය ආදී ආයතන තුලින් සතුටේ ස්තුති පුද කරමි ඔබගේ ඉදිරි වැඩගත සාර්ථක වේවායි කියලා මම ප්‍රාර්ථනා කරමි බොහොමත්ම ස්තුති මහත්මයාණනි හරි බොහොම ස්තුති සැලික් 21 ආමන්ත්‍රණය සඳහා මාගේ මීනක ආරාධනය මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්ජී එම්ඩබ්ලිව් අමරසිරි මහත්මයාට සමාන අමරසිරි පීදාස මෙතන දුන්නේ සමාවෙන් මෙතුමනි ඔබතුමාට පැහැදිලිව ඇහෙන්නේ
තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එතුමාගේ සම්බන්ධතාවය කිඩිහි ගියා. අප බලාපොරොත්තු වෙනවා එතුමා නැවත සම්බන්ධ වෙවි ගියා. මාගේ මිනකට ආරාධනය සැලික් 21 මිලික ආමන්ත්‍රණයට මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂතුමා නියෝජනය කරමින් මෙහි පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ WMMB පිරකොණ මැතිතුමාට සුබ දේශනාවක් උදේ මම අහනවා ඇත්ති නේද? ඔව් සර්. සියලු දෙනාටම සුබ දේශනාවක් ප්‍රාර්ථනා කරනවා. මම පළවෙනිම මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගෙන්ද මහනුවර කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහ මහනුවර අධ්‍යාපන කලාපයේ කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂතුමීගෙන් සමග කිංසු විද්‍යාලයේ ගරු උදාරපතිතුමා එතිදුව නියුදුවත්පතිතුමා තුමියන්ලාගේ නමස්කාරයි. ඒ වගේම කිංසු විද්‍යාලයේ රැන්ඩෙල් පරිසර සංවිධානයේ සමාජික කිංසු මහතුරුනි සැලෙක්ස් 21 පරිසර සතිය සංවිධානය ඉතා සාර්ථකව කිරීම පිළිබඳව මම ඇතරම අපේ අධ්‍යක්ෂකතුමා වෙනුවෙන් ඉතාම සන්තෝෂ වෙනවා. මේ අපේ මේ රැන්ඩෙල් පරිසර සංවිධානයේ මේ සමාජික මහත්මාත්ම නැත්නම් මේ කිසිදු මහතුරුන් අපිත් සමග සාකච්ඡා කරා. පළමුවෙන් මේ වැඩසටහනක් අදහසක් කරලා තියෙනවා කියලා. ඉතින් අපි මධ්‍යම පරිසර අධිකාරී විදිහට පළමුවෙන්ම පුංචි සූම් ඉදින් එකක් තියලා මේක කොහොමද කරන්න කියන එකයි මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් වීම කොහොමද කියන එකයි අපි සාකච්ඡා කරලා තමයි අපි මේක හොඳයි කියලා තීරණයකට ආවා. එවිල්ලා ඉස්සෙල්ලා මේ කිංසුත් මහතුරු හිටියේ මහනුවර අධ්‍යාපන කලාපිට විතරක් කරමු කියන එක. ඉතින් ඒක මම හිතුවේ අපේ අධ්‍යක්ෂතුමාත් එක්ක සාකච්ඡා කරලා මේක පුළුල්ල කරලා සම්පූර්ණයෙන්ම මධ්‍යම පළාතේම ඊටත් වැඩිය අපි වෙනත් දිස්ත්‍රික්කවලට අදුන්න ඇත්තරම කුරුණෑගලයි දකුණු පළාතට ඒක දේශනයක් අපි සහභාගී කෙරෙව්වා. ඉතින් මේක පුළුල් විදිහට කරන්න අදහසක් අපි දැක්වුවා. ඒකට අපි කිංසුත් මහතුරු ඉතාමත්ම කැමැත්තෙන් ඒකට එකතු වුණා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටතේ මේ පරිසර සතිය සාර්ථක කරගන්න එක හොඳයි කියලා. ඉතින් ඒත් එක්කම අපිට පුංචි ගැටලුවක් ආවා මේ සමාජික සංඛ්‍යාව එන්න වැඩි වෙනකොට මේ සූම් මීටින් වල කොහොමද අපි සම්බන්ධ කරගන්නේ කියන ගැටලුවට උත්තරයක් හොයන්න වුණා. ඉතින් ඒ අනුව තමයි අපි මධ්‍යම පරිසර අධිකාරී ප්‍රධාන කාර්යාලයේ සම්බන්ධ කරගෙන අපි මේ සඳහා උදව් සභාවකට විශේෂයෙන්ම සූම් පැකේජ් සඳහා සම්පූර්ණ පූර්ණ දායකත්වය ගන්නට ඒගොල්ලෝ මේ වැඩසටහනේ මේ කිංසුත් මහතුරුන්ගේ වැඩසටහන හොඳයි සංවිධානශීලී හොඳ වැඩසටහනක් කියලා නිර්ණය කරලා අපි මධ්‍යම පරිසර අධිකාරියෙන් අපිට ඒ සඳහා දවස් 5ටම මේ සූම් පැකේජ් සකස් කරලා දුන්නා. ඒක තමයි සාර්ථකත්වයේ අතර මේ ළමයින්ගේ ඒ සම්බන්ධීකරණය සහ මැදිහත් වීම සමග ඉල්ලීම සහ ඒක කොහොමද කරගන්නේ කියන එක මේවැනි ආයතන අතර සම්බන්ධීකරණය මේ දරුවන් තුල තිබීම ඇත්තර මේක කිංසුත් විද්‍යාලයේ ඒ පරිපාලනය තුල සහ විදුහල්පතිතුමාගේ සහ ඒ පරිසරයේ භූමිකාව සකස් වෙලා තිබීම මේකෙන් තේරෙනවා අපිට මේ දරුවන් ඇත්තම මහත්තුරු විදිහට කටයුතු කිරීම පිළිබඳව සන්තෝෂ වෙනවා. ඉතින් ඒක එහෙම කරගෙන යද්දී මේකේ සාර්ථකත්වයට ඒ දරුවන් විවිධ උපක්‍රම යොදලා පැරසිටීමේ සඳහා හදලා අන්තිමේටම හැම ප්‍රශ්න මේ ලෙක්චර් එකක් පිටුපස්සම අවසානයේදී දේශනමාලාවකට ඇප් එකක් හදලා ඒකේ ලකුණු ගන්න පිළිවෙල අනුව නම් උන්ට ත්‍යාගි පරිණාමයේ කටයුතු සහතික දීම පිළිබඳ ඒ වගේ පුළුල් මේ සංවිධානයක් හදලා තිබුණා. ඉතින් ඒක අනෙකුත් දරුවන්ට ඇත්තරම මේක ඉතා හොඳ වැඩසටහනක්. ඒ නිසා තමයි අපි මධ්‍යම පළාත් අධ්‍යක්ෂක අපේ කීපී වැඩිගන්නේ මහතා සහ අපේ සහෝදර නිලධාරීන් මේ සඳහා මේ කිංසුත් මහතුරුන්ට පූර්ණ දායකත්වයක් දීලා මේක අපි උදව් කරා. ඉතින් ඒක අද දකින්න ඇත්තරම මම නියම වැඩසටහනක්
විදිහට මේ හැම පාසලකම කරන්න පුළුවන් වැඩක් ඇත්තට මේ මෙවැනි පැන්ඩමික් වදුරු ඇවිල්ලා තියෙන වෙලාවක මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම මම අපි අධ්‍යක්ෂතුමා වශයෙන් අපි අධ්‍යක්ෂතුමා වශයෙන් මමයි අපි සියලුම සංවිධායක මණ්ඩලයේ අතර මේ නිර්ධාරීන් වශයෙන් අපි කැමැත්ත දැක්වී ඒ නිසායි ඉතින් මේක කරන්න පුළුවන් අතර අපිත් කරලා මුල් මුල අවස්ථාවේ පුංචි ඉවර කරලා දීලා තියෙනවා කියන්නේ මේ පුංචි දරුවන්ට වඩා අපි ජනාධිපති පදක්කම් දරුවන්ට අපි සුම් මීටින් කියලා මේ වැඩසටහන හදලා තිබුණා නමුත් මෙවැනි පරිසර සතියක අත්දැකීමක් මේ නියමු ක්‍රියාපෘතියක් විදිහට දැකීම සහ ඒකට සහභාගීත්වය ඇත්තම ගොඩක් පුළුල්ව තිබුණා ඒක හොඳ දෙයක් විදිහට දකිනවා ඉතින් මේ දරුවන්ගේ ඒ කැපවීම ඒකට ප්‍රධානම බලපෑමක් තමයි මේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම ඒ කාර්යභාර ගුරුතුමෝ ඒ උපදේශනාත්මක සහ මේ සංවිධානය සකස් වෙන්නේ මෙන්න මේ දරුවන්ට දෙන ඒ උපදෙස් මත තමයි. ඉතින් ඒ නිසා ඒ ගුරු භවතුන් ගුරු දෙවිවරුන් කියලා කියන්න පුළුවන් අපිට ඒ හරහා ගොඩනැගෙන මේ දරුවන් අනාගතයේ හොඳ දරු පිරිසක් පරිසර හිතකාමී හොඳ සංවිධාන විදියක් ඇති දරු පිරිසක් බිහි වෙනවා ඇත්තරම කින්සුයි විද්‍යාලයක කින්සුයි මහත්තුරුන් කියන එක අපිට වැදගත් වෙනවා මේ ඒ මහත්තුරු කියන එක මම අහපු දෙයක් ඉතින් ඒ නිසා ඒ ඇත්තරම සැබෑ අර්ථයෙන්ම මහත්තුරු විදිහට අර්ථ දක්වන්න පුළුවන් ඉතින් ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ විදිහට මම ඇත්තරම මම කැමති ඉදිරියේදී ඔබ මේ සංවිධානයේ හරහා මේ කිසුත් මහත්තුරුන්ට උදව් කරන්න. ඉතින් ඒත් එක්කම අනිත් දරුවන්ටත් අනිත් පාසල්වල මෙවැනි වැඩසටහන් සකස් කරනවා නම් අපි මධ්‍යම පරිසර අධිකාරිය හරහා ඔබ උදව් කරලා මේ පරිසර නියම වැඩසටහන ඉදිරියට අරන් යන්න තවදුරටත් පුදුම් කරලා මෙවැනි කියන්නේ මේ සූම් මීටින් නැත්නම් මේ විශේෂ කියන්නේ අපි මාර්ගගත ක්‍රමය යටතේ කරන්න පුළුවන් එනිම ඇත්තටම පුළුවන් දෙයක් ඇත්තටම මේ දරුවන් ගෙදවල්වල ඉර වෙලා ඉන්න වෙලාව. ඉතින් ඒ නිසා මේ විවිධ මානසික ගැටලු එහෙමත් ඇති වෙනවා අපි එක විදිහටම ඉන්නකොට. ඒතර මෙවැනි වැඩසටහන් තුලින් මේගොල්ලෝ විවිධත්වයකට ඇති වෙලා මේ සඳහා යොමු වෙලා පරිසරය ගැන යොමු වෙලා පරිසරයෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා කියලා අදහසක් අරගෙන ගෙදර ඉඳන්ම තමන්ගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා මම හිතනවා. ඉතින් ඉදිරියේදී අපි පාසල් ඇරී කියන එක අපි විශ්වාස කරමින් සහ එවැනි තත්ත්වයක් ඇති වුවත් මෙවැනි මාර්ගගත ක්‍රමවලදී හමු වෙන්න පුළුවන් කියන එක දැන් තේරුම් අරන් තියෙනවා. ඉතින් මෙවැනි දෙයක් මේ කිංසුත් මහත්තුරු හඳුන්වලා දීම ගැනත් මම මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂතුමා වගේ මධ්‍යම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ඒ අධ්‍යාපන හා දැනුවත් කිරීම අංශයේ අධ්‍යක්ෂකවරුන් සියලු දෙනාම මේ සඳහා මැදිහත් වන ඇත්තරම සාර්ථක කරගන්න ඒ සියලු දෙනාටමත් මේ කිංසුත් මහත්තුරුන්ටත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට කලාප කාර්යාලයේ සියලුම අධ්‍යක්ෂකවරුන්ට විශේෂයෙන් පළාත් අධ්‍යක්ෂකතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අද දින මේ ලෝකලාමා දින දිනේදී සහ වැඩසිටි දිනේදී මේ මෙවැනි වැඩසටහනක සම්බන්ධ වෙලා ඒ දරුවන් දිරිමත් කිරීමට ඔබ සියලු දෙනාම සහභාගී වීමත් මම දකින්නේ හොඳ දෙයක් විදියට. ඒ නිසා සියලු දෙනාටම හොඳ පරිසරයත් එක්ක විඳින්න පුළුවන් දවස් කිහිපයක් සාදා ඉදිරිය සකස් වේවි කියලා හිතමි. ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුතියි මහත්මයාණනි. සැලික් 21 ආමන්ත්‍රණය සඳහා මාගේ මිලඟ ආරාධනය නැවතත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක MG අමරසිරි ප්‍රියදාස මහත්මිය දෙනු වෙත. සියලු දෙනාටම සුබ මධ්‍යාහ්නයක් වේවා.
මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි පිරිසුදු විද්‍යාලයේ විදුහල්පතිතුමනි පරිසර අධිකාරියේ නිලධාරි මහත්වරුනි මහනුවර කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමනි සියලුම පිරිසුදු විද්‍යාලයේ මේ වැඩසටහන සංවිධානය කරන පිරිසුදු දරුවන්ගෙන් සහ මේ වැඩසටහන සඳහා සහභාගී වෙන සියලුම පාසල්වල දුව දරුවන්ගෙන් අවසරයි මම පළමුවෙන් කනගාටු වෙනවා මම මේ දුරබැහැර ප්‍රදේශයක ඉන්නේ දුරකතන සංඥා විරහිත වීම නිසා නියමිත වේලාවට සහභාගී වීමට නොහැකි වුණා මම හිතන්නේ දැන් වුණත් මම කතා කරන දේවල් පැහැදිලිව ඇහෙනවද දන්නේ කොහොම වුණත් ඉතාමත්ම සතුටටපත් වෙනවා කිංසුත් විද්‍යාලයේ මූලික කොටගෙන මහනුවර කලාපෙන් ආරම්භ කරන පරිසර නියමබට කණ්ඩායම් සඳහා දවස් 5ක වැඩසටහනක් පවත්වලා මේ වැඩසටහන අවස්ථාවේදී අපට මේ වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන් අපි දන්නවා වර්තමානයේ අපේ පාසල් පද්ධතිය තුළ විශේෂ ක්‍රියාකාරකමක් විදිහට අධිත පාසල් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා මේ වැඩසටහන ආරම්භුනේ මහනුවර කලාපයෙන් ඒ පිළිබඳව විශේෂයෙන්ම කලාප අධ්‍යක්ෂතුමා සහ ඒ විෂය භාර අධ්‍යක්ෂතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මේ සංකල්පය අපි හුඟාකුරට තේරුම් අරගෙන තියෙනවා. දරුවෙක්ගේ කායික සහ මානසික සුවතාවය වෙනුවෙන් මේ වැඩසටහන යොදා ගන්නට හුඟාකුරට පුළුවන් බව. ඒ වගේම මේ පාසල් පරිසරය මේ ආකාරයෙන් සකස් කර ගැනීම අධ්‍යයන කටයුතු වල යෙදෙන දරුවන්ටත් ඒ වගේම ඉගෙනීම් කටයුතු වල නිරත වෙන ගුරුවරුන්ටත් ඉතාමත්ම හොඳ පහසුකම් සලසන්නක් විදිහට තමයි අපි දකින්නේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්. ඉතින් මේ වගේ වෙලාවක COVID-19 වැනි වසංගත තියෙන අවස්ථාවක හැම වෙලාවෙම අපි පසුබට නොවි එක්ස්ප්‍රස් කිරීම පසෙක තියලා මේ Zoom තාක්ෂණය ඔස්සේ යම් යම් ගැටලු තිබුණත් Zoom තාක්ෂණය ඔස්සේ සහ මෙවැනි ක්‍රියාකාරකමක් සංවිධානය කරගෙන තිබීම ඉදිරි පාසල් අධ්‍යාපනයේ කටයුතු වලට හැම කෙනෙකුටම යොදා ගන්න පුළුවන් මේවලමත් විදිහට තමයි අපි දකින්නේ විශේෂයෙන් පරිසර නියම බට කණ්ඩායම් මෙවැනි පාසලකින් ආරම්භ වෙලා මේක ආදර්ශයක් කරගන්නවා නම් අපිට පුළුවන් මධ්‍යම පළාතේ සියලුම පාසල් වලට මේ ක්‍රියාකාරකම අරගෙන ගිහිල්ලා නියම බට කණ්ඩායම් පිහිටවලා මේ දරුවන් මගින් හොඳ අපේ ලංකාවට ගැලපෙන අපිට ගැලපෙන හොඳ පාසල් පරිසරයක් ඒ වගේම ඒ තුලින් තමන්ගේ වටපිටාව තමන්ගේ ගෙවත්ත මේ ආදී සියලුම දේමත් සංවර්ධනය කර ගැනීම සඳහා අපට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම විශේෂයෙන් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමා ප්‍රමුඛ එම සංවිධායක කමිටුවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා සියලු කටයුතු වල නිරත වෙච්ච පරිසර අධිකාරියට ඒහා සම්බන්ධ සියලුම ආයතන වලට සහ ඒහා සම්බන්ධ සම්පත්දායකින්ටත් මගේ ස්තුතිය පුද කරමි. මේ පරිසර බට කණ්ඩායමේ සියලු සමාජිකයින්ට සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මම නිහඬවම බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි මහත්මයාණනි. පසුගිය දින කිහිපය තුළදී පැවැත්වුණු ප්‍රශ්නාවලි තරඟාවල කිහිපේ නිර ප්‍රතිඵල ඉරිදා සවස 7ට YouTube මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බව දන්වා සිටිමු. අද දින මෙම වැඩසටහන නිමා කිරීම සඳහා මගේ ආරාධනය විද්‍යාලයේ පරිසර සංගමයේ ගරු ලේකම් චේනුක යාපාපොළුණ කිසිත් මාතා වෙත. Good evening. The Honorable Chief Guest, Guest of Honor, Special Guest, Respectable Principal, Vice Principal, Officers of Central Environmental Authority, and teachers of our school and other schools. All of you who participated and my fellow gentlemen of Kinsun, it's my honor to deliver the vote of thanks on this grand occasion of Salix 21 as the secretary of the Kinsut College Randall's Environmental Society.
On behalf of our Environmental Society, first I would like to thank for our chief guest, Mr. M.G. Amarasiri Piyadasa, Director of Central Provincial Education. Guest of honor, Mr. K. Valikannage, Director of Central Environmental Authority, Central Province. And special guest, Mr. M.W. Vijayaratna, Zonal Director of Education, Kandy. And Mrs. Dilani Karunaratna, Assistant Director of Agriculture, Kandy Zonal Education Office, for coming for our CELIX 21 ending ceremony. And your precious today to enlighten us with your valuable thoughts. I express my heartfelt appreciation to our principal, Sir Mr. K.W.D. Upalchandra Kumara, Vice Principal Mrs. H.M.P.K. Navaratna, Vice Principal Mr. J.R. Lanka Francis, Deputy Principals, Teachers, and our Staff Advisor Mrs. W.M.M. Veerasekara, Advisors of Central Environmental Authority, Mr. Mahinda Veerakon, Assistant Director of Central Environmental Authority, Kandy, and Mrs. Chandra Thora Deniya, Divisional Environmental Officer, Kandy, for their guidance and support. And our heartiest thanks goes to respectable lecturers, Divisional Environmental Officer, Mrs. Nandini Vallikadavatta, Environmental Officer, Mr. Charita Samanpriya, Divisional Environmental Officer, Mr. Nishanta Dasanayaka, Acting Director, Research and Development Unit, Dr. Ajit Gunawardana, Assistant Director of Wildlife Conservation Department Training Center, Giritale, Mr. J. Vikramasinghe, for coloring this occasion by sharing your valuable knowledge with us today. My sincere thanks goes to the teachers of another schools, participated students, and all the fellow members of our society. Thanks for editors, announcers, and committee members for the cooperation and hard work rendered for the success of this lecture series. I would make this an opportunity to thank all officers who helped and sponsors this event in Central Environmental Authority. This is not the end, but the beginning. All the best to you all. Let's stand together to protect our Mother Nature. Thank you. Kinsut forever. ස්තුතියි ජනක වැඩසටහන නිමා කිරීමට එක්ව ගයමු ජාතික ගීය.